Hi, Daruni. Hi, everyone. Good evening, all of you. Good evening. Good evening, sir. Good evening. Good evening, sir. Good evening, sir. Good evening. හොඳයි දරුවනි ලෙවල් 1 බැච් 8 කණ්ඩායමේ එක තමයි අපි අද මේ විදිහට හමු වෙන්නේ ලෙවල් 1 බැච් 8 මගේ දෙවෙනි මාසයට සම්බන්ධ නොවුන කලින් බැච් එකේ හිටපු අයටත් ලින්ක් එක දැම්ම අද දිනේදී යාලට දෙවෙනි මාසෙට අදාළ මුදල් ගිවා ගැනීමට කාල වේලාව මදිද තව අවශ්‍යද කියන කාරණාව මත පරණ ගරුප් එකටත් අද දිනේ ලිංක් එක දැම්ම ලබන සතියේ ඒ ගරුප් එකට ලිංක් එක දාන්නේ නැහැ දාන්නේ අලුත් ගරුප් එකට විතරයි ඉතින් අද අලුතින්ම කට්ටියක් ඇවිල්ලා ඉන්නවා ඒ කියන්නේ මම පසුගිය දවස්වල ප්‍රෝග්‍රෑම් එකක් කරලා මගේ සාමාන්‍ය පන්ති වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වුණ පිරිසකුත් අද මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා එතකොට යාලා දැන් දැනගන්න ඕනේ ඉස්සෙල්ලම මේ ගරුප් එකේ නම මොකක්ද කියලා මේ ක්ලාස් එකේ නම මේ ක්ලාස් එකේ නම තමයි ලෙවල් 1 බැච් 8 සිංහලෙන් කිව්වොත් ලෙවල් 1 අටවෙනි කණ්ඩායම තමයි ඔයාලගේ නම මතක තියාගන්න ඕනේ ආ අලුතෙන් ආපු අය එයාලා අලුතෙන් ආවට මගේ ගරුප් එකේ දැන් සාමාන්‍ය ක්ලාස් එකේ හිටපු දරුවෝ ඒ කරපු ලෙසන්ස් ටික කරලා තමයි අද මේ ඇවිල්ලා ඉන්නේ එයාලා ඉක්මනට දවස් දෙකකින් වගේ කාලයකින් පැය 6ක් කාලයකින් හයක කාලයකින් ඔය අපි කතා කරපු නම් ගම් ලියන පාඩම කරලා තමයි අද මේ ඇවිල්ලා ඉන්නේ නිසා කිසි ගැටලුවක් නැහැ මෙතන හැමෝම එකම දැනුම් මට්ටමකින් තමයි ඉන්නේ මගේ හිටපු දරුවොත් ගිය සතිය වෙනකොට නම් ගම් ලියන මට්ටමට ආවා දැන් අද අලුතෙන් ආපු අයත් ඒ මට්ටමට ඇවිල්ලා ඉන්නේ ඉතින් ගෙදරින් ප්‍රැක්ටිස් කරන්න කියලා කිව්වා නම් 50 දෙගොල්ලන්ටම මම කියලා තිබ්බා නේ හිටපු අයටයි අලුතෙන් ආපු අයටයි කට්ටියටම කිව්වා ගෙදරින් මේ නම් 50ක් ප්‍රැක්ටිස් කරන්න කියලා ඒකට වෙනම මේ හෝම්වර්ක් ගෙදර වැඩ කියලා පොතක් හදාගන්න කියලා කිව්වා පොතක් ගන්න කියලා කිව්වා ඒක ගෙදර තියෙන පරණ පොතක් වෙන්නත් පුළුවන් එහෙම ගැටලුවක් නැහැ නේද පිටු 80ක් 120ක් වගේ තිබුණාට ගැටලුවක් නැහැ පොඩි පොතක් අරගෙන ඒකේ තමයි ඔය අමතරව දෙන වැඩ කරන්න ඕනේ දෙමාපිය තහ ගන්න ඕනේ හොඳට දරුවන්ට මම ක්ලාස් එකේදී දැන් සතියෙන් සතිය පැය දෙකින් දෙක දරුවෝ නොහිතන විදියට ඉස්සරහට එනවා මම අලුත් අලුත් පාඩම් කියලා දෙනවා දවසින් දවස දෙමාපියුත් ළඟ ඉන්න ඕනේ අහගෙන බලාගෙන ඉන්න ඕනේ එහෙම කියලා දෙන පාඩම් වලින් ගෙදර ගිහිල්ලා දෙමාපිය ඔය හෝම්වර්ක් බුක් එකේ වැඩිපුර වැඩ දෙන්න ඕනේ දැන් උදාහරණයක් විදියට කියනවා ගිය සතිය වෙනකොට අපි නම් ගම් ලියන්න කතා කරලා දරුවන්ව ඒ තත්ත්වෙට පුහුණු කරලා දුන්නා එතකොට දිමාපියෝ කරන්න ඕනේ මම කිව්වත් නැතත් ගෙදර ගිහිල්ලා ඔන්න නම් ගම් ටිකක් ලියන්න දෙන්න ඕනේ හෝම්වර්ක් බුක් එකේ. එහෙම ලියලා දාන්න ඕනේ ගෲප් එකට. තව උදාහරණයක් ගොත් දැන් ඉදිරියේදී අපි වෙලාව ලියන්න කියන්න ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ ඇක්ටිවිටීස් වලදී ගෙදර ගිහිල්ලා දිමාපියෝ තවත් දෙන්න ඕනේ. එහෙම දෙන්න නම් දිමාපියෝ පාඩම අහගෙන ඉන්න ඕනේ පන්තියේ. තවත් උදාහරණයක් කිව්වොත් අපි තව ටික දවසකින් වාක්‍ය නිර්මාණය කරන්න යනවා. වාක්‍ය ඉන්නවා තියෙනවා කියන ඒවා කැමති කියන ඒවා අකමැති කියන ඒවා වාක්‍ය නිර්මාණය කරන්න යනවා. ඉතින් ඒවා අහගෙන බලාගෙන ගිහිල්ලා ඔන්න ඔය හෝම්වර්ක් බුක් එකේ ඒ වගේ තව තව වාක්‍ය සිංහලෙන් ලියන්න දෙන්න පුළුවනි ඉංග්‍රීසි වලට කන්වර්ට් කරන්න කියන. අන්න ඒ විදිහට ගෙදර වැඩවලට පොතක් තියා ගන්න ඕනි. ඒකත් මතක් කරන්න ඕනේ අද මේ විදිහටම. ඒත් එක්කම දැන් අද අපිට තියෙන්නේ අපි දෙගොල්ලන්ටම තියෙන කට්ටියටම තියෙන ඉංග්‍රීසි ශබ්ද කරලා ලියන කියවන විදිහ ඉගෙන ගන්න. අපි මේ දක්වා ඉගෙන ගත්තේ සිංග්‍රීසි. සිංග්‍රීසි කියලා කියන්නේ සිංහල කොහොමද ශබ්ද කරලා ලියන්නේ කියවන්නේ කියන එක තමයි අපි මේ දක්වා ඉගෙන ගත්තේ. ඉතින් මෙතනින් ඉදිරියට තියෙන්නේ ඉංග්‍රීසි කොහොමද නියම විදියට ශබ්ද කරලා ලියන්නේ කියවන්නේ කියන කාරණාව ඉගෙන ගන්න. එතකොට අලුතින් ආපු අයට මගේ පොත් කට්ටලේ නැහැ අද සම්බන්ධ වුණ අයට. එයාලට මම ඒ පිටු තුනක විතර ඒ නිබන්ධනේ ලබලා දුන්නා. එතකොට එයාල ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙනවා නම් ඒ අදාළ පොත් ටික ඕඩර් කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදරින් හදා ගන්න ඕනේ
ගරුප් එකේදී දෙමාපියන්ගෙන් ඒ අදාළ පොත්වලට ඒ පිටු පහක් විතර දවසට ඉල්ල ගන්න පුළුවන් සතියකට. කරන්න ඉදිරියට තියෙන පිටු පහක් විතර ගන්න මයික්ස් ඔෆ් කරගන්න. දැන් ඔය අලුතින් අදාපු අයට තමයි කියන්නේ එයාලා බුක්ස් ඕඩර් කරන්නේ නැත්නම් බුක්ස් ඕඩර් කරන්න හැකියාවක් නැත්නම් කරන්න ඕනේ මොකක්ද කියන කාරණාව ලබන සතිය ඉඳලා පන්තිට සම්බන්ධ වෙනකොට ගෲප් එකේ දෙමාපියන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒ ගෲප් එක කියන්නේ ඔයාලා මුදල් ගෙවලා ස්ටඩි ගෲප් එකට එන්න ඕනි. ඔයාලා අද මුදල් ගෙවීමකින් තොරවනේ ආවේ. එතකොට ඒ අදාළ මුදල ගෙවලා ස්ටඩි ගෲප් එකට ආවට පස්සේ ඒකේ ඉන්නවා බුක්ස් ඕඩර් කරපු දෙමාපියෝ. ලබන සතියට අදාළ වෙන විදියට පිටු පහක් විතර අපි දවසට පිටු පහක් විතර වගේනේ කරන්නේ. තුනක් හතරක් කරන දවසුත් තියෙනවා. පිටු පහක විතර ෆොටෝස් ඉල්ලගෙන CR පොතක නෝට් එක දාගෙන පන්තියට ඉන්න ඕනේ. ඇවිල්ලා පන්ති වැඩ කටයුතු කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් පූර්ව සූදානමකින් යුතුව බුක්ස් ඕඩර් කරපු දෙමාපියන්ගෙන් ඒ අපේ අදාළ ස්ටඩි ගෲප් එක ඇතුළතදීම මට මෙන්න මේ ඉදිරියට තියෙන පිටු පහ එවන්න කිව්වට පස්සේ බුක්ස් ඕඩර් කරපු දෙමාපියෝ ඒවා ආවි ෆොටෝස් අරගෙන. ඔයාලට පුළුවනි ගෙදර ගිහිල්ලා පොඩි පොතක නෙමෙයි CR පොතක දෙමාපියෝ තමයි නෝට් එක අතින් ලියලා දෙන්න ඕනේ. බුක්ස් ඕඩර් නොකරන අය. දෙමාපියෝ නෝට් එක අතින් ලියලා දීලා දරුවන්ව පන්තියට ඉඳවන්න ඕනේ අදාළ දිනේදී. අදාළ දිනේට කලින් නෝට් එක ලියා ගන්න ඕනේ. එතකොට දරුවන්ට පුළුවනි ක්ලාස් එකේ ඉඳලා ගෙදරින් ලියාගෙන ආපු නෝට් එකේ ක්ලාස් එකේ වැඩ කටයුතු ටික කරන්න. හොඳට අහ ගන්න ඕනේ දෙමාපිය මේ කියන දේවල් මුලින්ම කියන දේවල්. එතකොට එයාලට පුළුවනි බුක්ස් ඕඩර් නොකර වුණත් ක්ලාස් එකේ දිගටම සම්බන්ධ වෙලා යන්න. නමුත් ස්ටඩි ගෲප් එකට යන්න නම් එයාලා මම අර කියපු අදාළ මුදල ගෙවලා ලබන සතියේ සඳට කලින් මට ඒ බිල් එක ඉවලා අදාළ ස්ටඩි ගෲප් එකට යන්න ඕනේ ලබන සතියේ ඉඳලා පන්තියට සම්බන්ධ වෙන්න නම්. එතකොට මගේ සාමාන්‍ය ක්ලාස් වල කලින් මාසේ හිටපු දරුවෝ තාම මුදල් ගෙවු නැති අය ඉන්නවා නම් එයාලා මුදල් ගෙවලා අද්දින කණ්ඩායමට ඉන්න ඕනේ. ඒකේ තමයි දිගටම වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට මුදල් ගෙවීම සිද්ධ කරන්න ඕනේ දවස් 4න් 4ට. මාසය ජනවාරි පෙබරවාරි කියලා මාසවල නෙමෙයි මගේ ක්ලාස් එක යන්නේ. මම පන්ති කරන දවස් 4කට සැරයක් තමයි මුදල් ගෙවන්න ඕනේ. එතකොට ඔයාලා ඔය පොතක පිටිපස්සේ මම පන්ති කරන දවස් ටික ලියා ගන්න ඕනේ. මාසෙයි දිනෙයි දාලා ලියා ගන්න ඕනේ. හරි. මගේ හිටපු දරුවන්ට මේ වෙනකොට දවස් 4ක් කළා. දැන් අද දෙවෙනි මාසේ පළවෙනි දවස කියලා තමයි සලකන්නේ. දෙසැම්බර් මාසේ නෙමෙයි මේකට කියන්නේ දෙවෙනි මාසේ පළවෙනි දවස. ඔයාලා බිල් එක මට එවනකොට මොන මාසෙටද කියලා එවන්න ඕනේ. මේ දෙවෙනි මාසේ අපේ පන්තියේ දෙවෙනි මාසේ දවස් 4කට සති 4කට එක මාසයක් විදිහට ගණන් අරගෙන එහෙනම් දෙවෙනි මාසේ පළවෙනි දවස තමයි අද. හරි. එහෙනම් මම අර දුන්න ඇක්ටිවිටි එකක් නම් 50ක් ලියාගෙන ඉන්න කියලා. ගොඩක් දරුවෝ කරලා දාලා තිබුණා ගිය සතියේ ක්ලාස් එකේදී වැඩ කරලා තිබුණේ නැති නිසා එයාලට නැවත මම කරන්න කියලා දැනුම් දීමක් කළා මගේ සාමාන්‍ය පන්ති දරුවන්ට. ඒ වගේම ඊයේ දිනේ අලුතින්ම සම්බන්ධ වුණ දරුවෝ ඊයේ දිනේදී මම කිව්වා එයාලට ගෙදර ගිහිල්ලා නම් 50 ලියලා දාන්න කියලා. ওই දෙගොල්ලොම පුළු පුළුවන් විදියට ඇක්ටිවිටි එක කරලා මට ඉවලා තිබුණා. දෙමාපියෝ දැන් ඒ ඇක්ටිවිටි එක අතට අරගෙන රතු පෑනකුත් අතට අරගෙන එකින් එක බල බල දරුවන්ට හරි වැරදි දාලා දෙන්න. එකින් එක බල බල දරුවන්ට හරි වැරදි දාලා දෙන්න. දාලා 50න් කීයක් ලකුණු ගත්තද කියලා චැට් බොක්ස් එකට මැසේජ් එකක් දාන්න ඕනේ. මම හිතනවා දෙමාපියන්ට පුළුවනි ඒ නම් ටික කියව ගන්න. ඒ දරුවෝ ලියලා තියෙනේම හරිද වැරදිද කියලා බලන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. එහෙම බැරි කවුරු හරි ඉන්නෝ නම් කියන්න සර් මට තේරුමක් නැහැ. මටත් එහෙම ලොකු දැනීමක් නැහැ මේක බලන්න සර් බලලා දෙන්න කියලා. හරිද? එහෙම රික්වෙස්ට් එකක් කළොත් එතකොට ගොඩ දෙනෙක් නැහැනේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මුන් ඉන්නේ. එයාලගේ ඒ පේපර්ස් ඒ නම් ටික මම බලලා දෙන්නත්. අනිත් හැම දෙමාපියෙක්ම එකින් එක බල බල පොඩි හරි දාගෙන යන්න. 50න් කීයක් හරිද කියලා චැට් බොක්ස් එකට මැසේජ් එකක් දාන්න ඕනේ. දැන් පටන් ගන්න මේ වැඩේ කරන්න. ඇක්ටිවිටි එක කරපු නැති අය කලේ නැහැ කියලා හේතුවක් සඳහන් කරලා මැසේජ් එකක් දාන්න. Now there are 29 students, 9 students here now. 29 දෙනෙක් ඉන්නවා. Messages 29ක් එන්න ඕනේ chat box එකට. ඉදිරියට ඉදිරි වැඩ කටයුත්ත කරගෙන යන්න නම්. පන්තියට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම පොත් පෙන්වන්නේ මේ විදිහට තමයි. මම activity එකක් දීලා ලකුණු ගන්න දාන්න කියනවා. එහෙම නැත්නම් මේ activity එක කලේ නැත්නම් කරන්න නැති වෙන හේතුව සඳහන් කරලා message එකක් දාන්න කියලා කියනවා. ওই විදිහට තමයි මම පොත් බලන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම මොකක් හරි මැසේජ් එකක් දාන්න සිද්ධ වෙනවා. You all have to send me a message saying you are full of marks for the activities. හරි. Messages 29ක් එන්න ඕනේ ඊළඟ වැඩේට යන්න. කරින් නැති අය වෙලාව මදි වුණා, අමතක වුණා, ඒව සාධාරණේ කමක් නැහැ. අමතක වුණා කියලා හරි කියන්න පුළුවන්.
හරි ඒ විදිහට බල මැසේජස් ටික දානක අපේ දරුවෝ අහගන්න දැන් දෙමාපියෝ තමයි පොත් බලලා දැන් ලකුණු දවාවි දැන් අපේ මෙතන ඉන්න දරුවන්ට හොඳට නම් ගම් ටික ලියා ගන්න පුළුවන් සිංහලෙන් ශබ්ද කරලා ලියන්න කියවන්න පුළුවන් හරි සර් යස් මම නුවර කියන කට ලිව්වේ NUVARA එක හරිද? ඒක හරි කැන්ඩි කියලාම ලියන්න ඕනේ මං කිව්වා ශබ්ද කරන විදියට ලියන්න ඒකට ගැටලුවක් නැහැ අපි සිංග්‍රීසි සිංග්‍රීසි තමයි අපි කතා කරේ ඉංග්‍රීසිනේ මේ පුතේ අපි කතා කරේ Thank you, sir. සිංග්‍රීසි සිංග්‍රීසි වලදී ඕන දෙයක් දැන් අපි වට්ටක්ක කියලා කිව්වේ පන්ති ඉදේ එතකොට පම්කින් කියලා ලියන්න නේද මේකෙදී ඕන දෙයක් ශබ්ද කරලා ලියන්න පුළුවන් බල්ලා පුටුව මේසේ පවා එහෙම ලියන්න පුළුවන් ඉංග්‍රීසි වලදී ගැටලුවක් නැහැ නමුත් අද අපි යන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අද ඉඳලා තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න මේක හරියට කරපු අයට මේක අමාරු නැහැ පොඩි වෙනස්කමක් තියෙන එකද කියලා දෙනවා එහෙනම් මට නැවත වතාවක් චෙක් කරගන්න අවශ්‍යයි මෙතන ඉන්න දරුවෝ සිංග්‍රීසි ටික හරියට කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්න සූදානම්ද කියලා. ඒ නිසා මම අද සිංහලෙන් නම් 10කුයි ඉංග්‍රීසියෙන් නම් 10කුයි දෙනවා. විනාඩි 10කින් අපි මේ වැඩේ ඇක්ටිවිටි එක කරලා බලමු කොහොමද කියලා. දැන් ගෙදරින් නම් 50ක් ලියපු කමක් නැහැ. නැවත අද මගේ ඉස්සරහ තනියම මම දෙන නම් 20 ලියන්න ඕනේ. හරිද? මගේ ඉස්සරහ තනියම මම දෙන නම් 20 ලියන්න ඕනේ. ඒ ටික ඔයාලා ලියන්නත් මගේ පොත්වල ඉඩ නැහැ. ඔය දෙමාපියෝ දැන් පොත බලලා ඔයාලගේ අතට පොත දුන්නාට පස්සේ හෝම්වර්ක් බුක් එක දුන්නාට පස්සේ එහෙම නැති අය එහෙම එකක් හදා ගන්න ඈ. එහෙම එකක් ගන්න. Yes. මට සිග්නල් ප්‍රශ්නයක් කළා දැන් තමයි ආවේ සර් දුන්න වැඩේ මොකද්ද? අමාශි තාම වැඩක් දුන්නේ නැහැ දැන් තමයි දෙන්න යන්නේ. දැන් අර අමාශි ගෙදරින් නම් 50ක් ලිව්වද? ඔව් සර්. ඒක බලලා ලකුණු දාන්න කියලා එක්කෝ 50. අම්මන්ට හරි කාට හරි දෙන්න පොත රෙඩ් පෙන් එකෙන් හරි දාලා 50න් ලකුණු කීයක්ද කියලා දැන් chat box එකට message එකක් දාන්න ඕනේ. දැන් කට්ටිය යාළු දානකමන් ඉන්න. හා සර්. ඉක්මන් කරන්න දැන් දැන් තමයි වෙලාව ඒක. රෙඩ් පෙන් එකකින් බලන්න. ඔක්කොම හරි නම් අවසානයේ very good කියලා දාලා තරු තුනක් කලවලා දෙන්න. දැන් මේ පන්ති දෙනකොට අනිවාර්යයෙන්ම තරු කාඩ් එකක් තියෙන්න ඕනේ ළඟ. ස්ටාර් කාඩ් එකක්. අරගෙන ඇවිල්ලා තියාගන්න කාඩ් දෙක තුනක්. ස්ටාර් කාඩ්ස්. නැතිමයි ඉන්නවනම් අදට පෑනින් තරු තුනක් ඇඳලා දෙන්න. දැන් දෙමාපියෝ පොත බලලා ලකුණු දාලා ඉවරනාට පස්සේ මෙන්න මේ ඇක්ටිවිටි එක දරුවන්ට ලියලා දෙන්න ඕනේ. මේ පොතේ. දරුවෝනේ මේ ලියන්නේ දෙමාපියෝ ලියලා දෙන්න. මම දෙනවා සිංහලෙන් නම් 10ක් ඉංග්‍රීසියට හරවන්න. ඉංග්‍රීසියෙන් නම් 10ක් සිංහලට හරවන්න. ඒ ඇක්ටිවිටි එකත් රතු පෑනින් ලියලා දෙන්න. ඊට පස්සේ දරුවෝ පෙන්සිල් එකකින් කරාවි. විනාඩි 10කින් ඒ ඇක්ටිවිටි ඉවර කරලා අද පාඩමට යමු. මොකද නැවත වතාවක් මට චෙක් කරගන්න අවශ්‍යයි. ඒ ඇක්ටිවිටි එක නම් මේ දැන් දෙන ඇක්ටිවිටි එක නම් එක දෙයක්වත් එක අකුරක්වත් දරුවන්ට කියලා දෙන්න එපා. සත්‍ය ලකුණු ගන්න මට දාන්න. එක අකුරක්වත් කියලා දෙන්න එපා. මේ දැන් ක්ලාස් එකේදී කරන ඇක්ටිවිටි එකේදී දරුවෝ ගන්න සත්‍ය ලකුණු ගන්න මට දාන්න. ඒකට හේතුව තමයි ඊළඟ පාඩමට යන්න සුදුස්සෝ කවුද නුසුදුස්සෝ කවුද කියලා මම අඳුන ගන්න ඕනේ. නුසුදුසු අය ඉන්නවා නම් එයාලට මම උපදෙස් දෙන්න. එනිසා කියලා දෙන්න එපා මම කියලා දෙන්න එපා කියන ඇක්ටිවිටි කිසිම එකක් කියලා දෙන්න එපා දරුවන්ට තනියම කරන්න කියලා අවසානයේ මට ලකුණු කිරි දාන්න එහෙම තමයි මට දරුවන්ගේ දැනුම චෙක් කරගන්න පුළුවන් වෙන්නේ මම වැඩක් දුන්නාට පස්සේ කොහොමද ඒක වෙන්නේ කියලා මෙන්න එකට මම දෙනවා ඉංග්‍රීසි නම් 10ක් ඉංග්‍රීසියෙන් දෙනවා ඒක සිංහලට හරවන්න කියලා බල පොත බලලා ඉවරනාට පස්සේ දරුවන්ට මෙහෙම පහලින් පහලට මේ ටික ලියලා දෙන්න ඒ පොතේම ඉස්සරහින් ඉඳ තියලා දෙන්න ආමා එකට ඉංග්‍රීසියෙන් දාන්න ඈ සිංහලෙන් ලියන්න කිය දරුවෝ තනියම මේක කරන්න ඕනේ ආ
23 දෙනයි මට කලින් ඇක්ටිවිටි එකට නම් පාන ඇක්ටිවිටි එකට ලකුණු මේ මැසේජස් දාලා තියෙන්නේ. කරපු නැති අය කරේ නැහැ කියලා හරි මැසේජ් එකක් දාන්න ඕනේ. මම බලනවා එහෙම චෙක් කරලා කරේ නැහැ කියලා හරි මැසේජ් එකක් දාන්න පුළුවනේ. බැරි වෙන හේතුවක් නැහැ. තව 5 දිනක් ඉන්නවා ලකුණු දාලා නැති. සර් සිංහලෙන් ලියනකොට ඉංග්‍රීසියෙන්ද ලියන්න ඕනි? මම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන පොතේ සිංහලෙන් තමයි ලියන්නේ. දැන් ඔහොම ලියලා දෙන්න. There are 9 names. Sorry, there are 10 names. 10ක් තියෙනවා. මේ ඉස්සරහ ඉරි කැල්ල දාලා දෙන්න. දරුවන්ට මේ ඇක්ටිවිටි කාඩ්. දැන් ඊට පස්සේ මම දානවා සිංහලෙන් නම් 10ක්. ඒකත් ලියන්න ඕනේ. ඉංග්‍රීසි වලට හරවලා. ඔය ඇක්ටිවිටිස් දෙකම කරන්න ඕනේ. Yes. ඒක පොතකද ලියන්න ඕන? ඒ පුතා පස්සේ සම්බන්ධුනේ ක්ලාස් එකට. නෑ. ඉතින් මම කිව්වනේ අහගෙන ඉන්න ඕනේ පන්තියේ, අවබෝධයෙන් ඉන්න ඕනේ අහගෙන කියන දේවල් සර් දැන් පැහැදිලි කරලා මම මුලින් කියලා තමයි පටන් ගත්තේ. මොකේද ලියන්නේ කියන්නේ අනිත් යාළුවෝ කියන්න බෑ අහගෙන ඉඳලානේ. වෙනම පොතක හෝම්වර්ක් බුක් එකක් කියලා එකක් ගන්න කියලා කිව්වා නේද? පන්ති අහගෙන ඉන්න ඕනි මුකේ ඉන්න ඕනේ. මේ වෙනම පොතක් ගන්න කි. දැන් ඒකේ නෙවෙයි නම් ලියන්න කියලා කිව්වා. නම් 50 ලියන්න කිව්වේ ඒකේ. දැන් හොඳ විස්තරයක් කළා නේ. ගෙදරින් වැඩිපුර වැඩ කරන්න ඕනි කියලා කිව්වා. අහගෙන තියෙන්නේ නැද්ද? වෙනම පොතක් ඕනේ ආ. වෙනම පොතක් අරගෙන තියාගන්න. දැන් අද පොතක් නැත්තම් මේ මේ පොත ඇතිනේ. ඔපතේ ලියන්නේ දරුවෝ ගාව පුත් තියෙනවානේ. දැන් උන් පොතක් හොයා ගන්න පුළුවන් ගෙදරින්. නැත්තම් ඔය පිටු ඉතුරු ගොඩක් ඉතුරු අහක දා පොතක් ගන්න පුළුවන්. අලුත්ම පොතක් ඕන කියලානේ. මොකද පොතක් අරගන්න ඒ පොත දිගටම තියාගන්න මගේ පන්තියට එනකම්. වැඩිපුර වැඩ දුන්නා මේක තමයි කරන්නේ. මං ඒක හඳුන්වන්නේ හෝම්වර්ක් බුක් එක කියලා. ගෙදර වැඩ පොත කියලා. එහෙම එකක් තියෙන්න ඕනේ හැම දරුවෙක්ටම මයි ක්ලාස් එක. හෝම්වර්ක් බුක් එක. දැන් මේ පස්සේ සම්බන්ධ වුණ අය කවුද? දැන් මේ මීටින් එකට පස්සේ ආපු අය ඉන්නවා නේද කතා කරන්න? ඉන්නවද පස්සේ ආපු අය? 3 දෙනෙක් විතර ඉන්නවා නේද? ඉන්නවද? එයාලා දන්නවද දැන් කරන්නේ මොනවද කියලා? පැහැදිලිද එයාලට? දැනගන්න අවශ්‍ය නැද්ද? කතා කරන්න. එහෙම පස්සේ පන්තියට ආපුවාම සද්ද නැතුව ඉන්න බා දරුවනේ. දැන් ඉදිරියට පන්තියට සම්බන්ධ වෙන මාත් එක්ක මම එහෙම උපදෙස් දෙනවා කරන්න ඕන විදිහ. පස්සු පන්තියට ආපුවාම මට කතා කරලා කියන්න ඕන සර් අපි දැන් ආවේ. අර කරන්නේ මොනවද කියලා දැනගෙන පන්තියට හරි විදිහට සම්බන්ධ වෙන්න එපේ. ඇවිල්ලා සද්ද නැතුව ඉඳලා එතකොට තේරෙන්නේ මොනවද කරන්නේ කියලා. අනිත් දවසේ එහෙම බෑ ඇවිල්ලා සද්ද නැතුව ඉන්න බෑ.
සර් අපි දැන් ආවේ මේ මොනවද කරන්නේ? එහෙම වෙන්නේ. Excuse me, අයියේ. sir. ආ. I am now joined. ආ. දැන් ආවේ. හොඳයි. එහෙම කියන්න ඕනේ. අහලා දැනගෙන හරි විදිහට පන්තිට සම්බන්ධ වෙන්න. හරි. දැන් එතකොට Sunny. මෙන්න මේ නම් 10 තමයි නම් 20ක් දෙනවා. මේ නම් 20 තමයි ලියන්න ඕනේ. ඊට කලින් ඔය අලුතෙන් මේ පස්සේ දැන් ආපු අය අර නම් 50ක් ගෙදරින් ලියන්නේ කේ ටික ලියාගෙන ආවද? කතා කරන්න ඕනේ දැන් යාලා. පස්සේ Oh, අපි. sir. හරි. Oh, sir. හරි. දැන් වැඩිහිටියෙක්ට කියලා ඒ නම් 50 බලලා 50න් කීයක් හරිද කියලා chat box එකට message එකක් දාලා ඉන්න ඔක්කොටම කලින්. අනිත් අය ඔක්කොම දාලා තියෙන. 50න් කීයක් හරිද කියලා. රෙඩ් පෙන් එකෙන් හරි වැරදි දාන්න දෙමාපියෝ බලලා දෙන්න පොත 50න් කීයක් හරිද කියලා chat box එකට message එකක් දාලා ඉවර වෙලා ඒ පොතේම මං කියන්නේ වෙන පොතක් හදාගන්න කියලා ওই වැඩවලට homework book එකක් හදාගන්න. homework book එකේ තමයි නම් 50 ලියන්නත් ඕනේ. ඒකෙම පහලින් මෙන්න මේ ඉංග්‍රීසි වලින් දීලා තියෙන නම් 10යි තව සිංහලුත් නම් 10ක් තියෙනවා. ඔය ඇක්ටිවිටි එක කරන්න ඕනේ. ඉංග්‍රීසි වලින් තියෙන ටික සිංහලෙන් ලියන්න ඕනේ. සිංහලෙන් තියෙන ටික ඉංග්‍රීසි වලින් ලියන්න ඕනේ. ඔය ඇක්ටිවිටි එක පහලින් පහලට ලීලා දෙන්න අර නම් 50 ලියපු පොතේම. පස්සේ ආපු අය නම් 50ට ගත්තු ලකුණු 50න් කීයද කියලා chat box එකට දාලා ඉන්න. ඇක්ටිවිටි එක නොකරපු අය කරේ නෑ කියලා හරි සඳහන් කරලා message එකක් දාන්න. Therefore you will have to send me a message. ඒ හින්දා හැම කෙනෙක්ටම message එකක් එවන්න සිද්ධ. හරි. දැන් මම යන්නේ සිංහලෙන් දෙන නම් 10 දෙවෙනි නම ලියන්න. දැන් පැහැදිලිද අලුතෙන් ආපු අයට? පැහැදිලිද? සර් ඕකේ කරන්න ඕනි දේ සර් කියද්දි මට ඇහුන්නේ. මේක ලියන්න තියෙන පුතේ ඉස්සරහින්. සිංහලෙන් තියෙනවා ඉංග්‍රීසි වලින්, ඉංග්‍රීසි වලින් තියෙනවා සිංහලෙන්. සර් ඉංග්‍රීසියෙන් ලියපු මේ යටම නම් තුන පොඩ්ඩක් දානවද සර්? ලියාගන්න බැරි වුණා. ඒක තාම තියෙනවා ස්ක්‍රීන් එකේ. මට පේන්නේ සර් අපිට. හැමෝටම පේනවා. 10ම පේන්නේ නැත්නම් අනිත් අයට. පේනවා සර්. ආයෙත් ඔය නම්බර්. පේනවා සර්. පේනවා සර්. පේන්නේ නැහැ කියන්නේ. මොකද්ද අයින ගෲප් එක? මම ෆොටෝ එකක් දාන්න ගෲප් එකද? අන්තිම එක පේන්නේ නැහැ සර්. මම ඔයාලා ගෲප් ඉන්න ගෲප්ස් තුන්දම දාන්නම් මේ. අන්තිම එක විතරයි සර් පේන්නේ නැත්තේ. කොකෝ එපා සර්. ඩමි ඉතනේ. ගෲප් එක බලන්න. මම ගෲප් එක. හා සර් මේ දැන් දාපු මේ ටික නම් ඒ කියන්නේ මේ දාන්න නම් ටික ලියන්න හදපු ටික නම් පේනවා සර්? අර ටික පේන්නේ නැහැ නේ සර්? බලන්නකො මම ඒක වල ගෲප් වලට දාලා. බලන්න දැන් ඇවිල්ලා තියෙන WhatsApp එකේ තියෙනවද? දමිත් නෙමෙයි දමිත් දයන්න කියන්නේ. ඇවිල්ලාද? ආසය ඇවිල්ලා. එකෙන් බලන්න. Thank you.
සර් පෑනෙන්ද ලියන්නේ? පෙන්සිල් එකෙන් කවුරු පෑනෙන් ලියන්න එපා. ඔන්න නම් ටික. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ ඉංග්ලිෂ් වලින් තියෙන නම් 10 සිංහලනුත් සිංහලෙන් තියෙන නම් 10 ඉංග්ලිෂ් වලනුත් ලියන්නයි තියෙන්නේ. පහලින් පහලට මේ ඇක්ටිවිටීස් දෙක දාන්න. දරුවන්ට ලියලා දෙන්න රෙඩ් පෙන් එකෙන්. දරුවෝ පෙන්සිල් එකෙන් වැඩ ටික කරාවි. වැඩේ කළාට පස්සේ නේම් එක ලියලා ඒ පොතේම පැත්තකින් නේම් එක ලියලා තමන් ඉන්න ගෲප් එකට ෆොටෝ එකක් දාන්න. හරිනේ. මම මේ සිංහල නම් ටිකක් දානවා දැන් කොට එකක් විදියට. දැන් අද ආයේ මේ ඇක්ටිවිටි එක දෙන්න හේතුව තමයි අද අපි ඉංග්‍රීසි ශබ්ද කරලා ලියන්න කියවන්න යන්නේ. ඊට කලින් කොහොමද මේ දරුවන්ගේ නොලෙජ් එක මේ වෙනකොට ඒ පාඩමට යන්නේ, නොලෙජ් එක තියෙනවද කියලා බලන්න. ඒ නිසා මේ ඇක්ටිවිටි එක කරනකොට දරුවෝ තනියමම තමයි කරන්න ඕනේ. කකුරක්වත් කියලා දෙන්න එපා. වැරදි නම් වැරදි දාලා හරි ගාන විතරක් ලකුණු මට එවන්න ඕනේ. ඉවර වුණ ගමන් ෆිනිෂ් කියලා මැසේජ් එකක් chat box එකට දාන්නත් ඕනේ. WhatsApp එකට ෆොටෝ එකක් දාන්නත් ඕනේ. chat box එකට මැසේජ් එකක් දාන්නත් ඕනේ. WhatsApp එකට ෆොටෝ එකක් දාන්නත් ඕනේ. ආ මම ඔයාලගේ අර ලකුණු ටික බලන්න යන්නේ දැන් තව ටික.
නම් 50ට ගන්න. ඇද මල්ලි උචිත don't write on my screen. Now I'm going to check your marks for the 50 names. නම් 50ට ගත්තු ලකුණු ටික බලන්නයි යන්නේ. Hiroshi, Misha, all correct. Pasindu, all correct. Bhagya, all correct. Tilakshi, all correct. Imalka, Sadevu, all correct. Dananjana, Sethmina, all correct. Saumya, ee class ekata aave ne. රෙකෝඩින් එක බැලුවේ නැද්ද සෞම්‍යා? මම කතා කරනකොට කතා කරන දේවා අපි. Can you hear me ඇහෙනවද මාව? සෞම්‍යා රිෂු 48 48යි. තේනුක 40ක් කරා කියලා දාලා. ගෙතුල් ඕල් කරේ තිනුෂි 47 47ක් කරේ කියලා තියෙනවා. කාලේ තිබුණේ නැහැ කියලා නෙළුණි දානවා. ඒක කරලා දාන්න නැහැ. නොකරපු අය පසු හරි කමක් නැහැ. ඒ ඇක්ටිවිටි එකේ අදාළ පොතේ කරලා ෆොටෝ එකක් ගෲප් එකට දාන්න. වැඩ අතපසු කරගන්න එපා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මූලික හරිය තමයි මේ යන්නේ. මුල්ම දවස් ටික යන්නේ. මැද හරියක් වෙනකොට දරුවන්ගේ පැමිණීම අඩු වෙනවා. දැන් කණ්ඩායම 8 වෙනි කණ්ඩායමනේ මේ කරන්නේ. එහෙම නොවෙන්න නම් ඒකට හේතු හොයලා බලනකොට ඒකට හේතු තමයි පිළිවෙලකට වැඩ නොකිරීම. ඒකට හේතු තමයි ඒ පිළිවෙලකට වැඩ කරගත්තේ නැති වුණාම එක්ක පන්ති පිළිවෙලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ සම්බන්ධ නොවුණත් මම රෙකෝඩින් එකක් දානවා. මම මගේ පැත්තෙන් උපරිම සේවයක් සපයනකොට ඔයාලා ඒක නොසලකා හැරලා පන්තිර සම්බන්ධ වෙන්න බැරි දවස්වල අනිවාර්යෙන් රෙකෝඩින් එක බලලා තමයි ඊළඟ දවසේ එන්න ඕනේ. මම ගෲප් එකට රෙකෝඩින් එක දාන්න. එහෙම නොවුනහම දෙන හෝම්වර්ක් නොකළහම දරුවන්ට උගන්වන දේවල් තේරෙන්නේ නැතු යනවා. මුල්ම මාසයේ දෙක හරි ආසමෙන් පන්ති ඉන්නේ දරුවන්ගේ උනන්දුව. ඇයි කියලා දෙන දේවල් ලස්සනට තේරෙනවා. දරුවන්ට වෙනස්ම විදිහ. මුල්ම මාසයේ හොඳ උනන්දුවෙන් පන්තියේ.
දෙමාපියෝ ඒ උනන්දුවෙන් වැඩේ ගන්න දන්නේ නැහැ. පන්තියට හරියට සම්බන්ධ කරන්නේ නැහැ. හෝම්වර්ක් කරනවා නැද්ද කියලා බලන්නේ නැහැ. දරුවන්ට එහෙම ආසාවක් එන්නේ ටික කාලයයිනේ. ඊට පස්සේ හුරු වුණාට පස්සේ ඒකාකාරී වුණාට පස්සේ දරුවෝ මේක ඈත් වෙන්න බලව. එහෙම නොවී තියාගන්න නම් මම ආසාවක් ඇති කරලා දුන්නාට පස්සේ දෙමාපියෝ හොඳ අවබෝධයෙන් අවධානයෙන් මේ පන්ති වලට සම්බන්ධ වෙන්න. මූලික මුල්ම මාසයේ එන ඕනම දරුවෙක් හරි ආසාවෙන් වැඩ කරනවා. ඊට පස්සේ ඔක සාමාන්‍ය දෙයක් බවට පත් වුණාට පස්සේ එයාලා කම්මැලිකම් කරන්න ගන්නවා. එහෙම නොවී වැඩේ කරගන්න නම් දෙමාපියෝ දැනගන්න ඕනේ හැමදේම පන්තියට සම්බන්ධ කරවන්න. එයාලගේ පොත්පත් බලන්න. එයාලා පන්තියේ ඉන්නව නම් ළඟින් ඉඳගෙන ඉන්න. පන්තියේ ඉන්න වෙලාව වෙනකම්. එයාලගේ හෝම්වර්ක් කරලාද නැද්ද කියලා බලන්න. එයාලගේ පොත්පත් වලට ඇවිල්ලා ඉබිලා බලන්න. ඒව කරන්න ඕනේ. එනිසා කිසිම වැඩක් අතපසු කරගන්න එපා. අතපසු කරගත්තොත් දරුවා පන්තියට එන්න මැදි වුණොත් ඉතින් පන්තිය කෙරෙන්නේ නැහැ. එනිසා නිතරම දෙමාපියෝ සැලකිල්ලෙන් මගේ පන්තිව දරුවොත් එක්ක වැඩ කටයුතු කරන්න. එනිසා විවිධ හේතු තියෙනවානේ. වැඩක් දුන්නාම කරන්න බැරි වෙන්න හේතු තියෙනවා. පන්තියට හැමදාම සම්බන්ධ නොවෙන්න හේතු තියෙනවා. හැමදාම කියන්නේ ඉතල ඉතල මොනවා හරි හේතුවක් වෙන්න පුළුවනි. පන්තිය කට් කරන්න සිද්ධ වෙයි. එහෙම වෙන්න පුළුවනි. නිතරම පොත්පත් පරීක්ෂා කරලා බලන්න දෙමාපියෝ. හරි. උගන්නන දේවල් වලින් ගෙදර ගිහිල්ලා දෙමාපියන්ට හිතන වැඩ දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මම හෝම්වර්ක් බුක් එකක් හදලා දීලා තියෙනවානේ. ක්ලාස් එකේදී කරන පාඩමෙන් මොනවා හරි දෙයක් දෙමාපියෝ හිතලා ගෙදරදී දෙන්න. ඒ දෙමාපියන්ට එහෙම කියන්නේ දෙමාපියන්ට එහෙම නොලෙජ් එක එනවා මාත් එක්ක පන්ති පැය දෙක ඉන්නකොට. එතකොට දෙමාපියන්ට පුළුවනි ඒ හා සම්බන්ධ මොනවා හරි ඇක්ටිවිටීස් ටිකක් ගෙදර ගිහිල්ලා දෙන්න දරුවන්ට. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ පොතේ එහෙම ඇක්ටිවිටීස් දීලා රතු පෑනෙම බලලත් දීලා දෙමාපියන්ට පුළුවනි ඔක් කන්ටිනියු කරගෙන යන්න. අතනින් පතර මගේ අයිඩියා එකක් ආවත් මම කියනවා මේ ඇක්ටිවිටී එක දෙන්න කියලා. ඊට අමතරව දෙමාපියන්ටත් පුළුවනි ওই බුක් එකේ ඇක්ටිවිටීස් දෙන්න. මම මේ කතාවට ආවේ මේ නම් 50 ලියපු නැති දරුවෝ ඉන්නෝ. එයාලා හෝම්වර්ක් බුක් එක හදාගෙන ඒකේ ලියලා හරි වැරදි දාලා ගෲප් එකට දාන්න ෆොටෝ එකක් ලබන සතියට කලින් හරි. ඒ වැඩ කරන්න ඕනේ. එතකොට එයා මේක අත්පසු කරොත් එහෙම අනිත් දරුවෝ කරලා මෙයා කරලා නැහැ. එතකොට එයාගේ නොලෙජ් එකේ ලොකු ගැප් එකක් හිටියා. වැඩ නොකළාම. හරි. ඔය ඇක්ටිවිටි එක කළාපුවාම ඔය තියෙන අඩුපාඩු ඔක්කොම निराකරණය වෙලා හරි මට්ටමකට එනවා. ඔව්. දරුවෙක් කතා කළා. දැන් කියන්න පුළුවන් දරුවට මොකද කතා කළේ කියලා. What is your problem? සර් දැන් මේ කරන්න තිබිච්ච ඇක්ටිවිටි එක අපි බලලාද සර්ට වට්ස්ඇප් එකට දාන්න ඕනි? නෑ නෑ බලන්න අවශ්‍ය නැහැ. පුළුවන් අයින් නම් බලන්න බලන්න ඕනේ. මම තාම ආන්සර්ස් ටික දුන්නේ නැහැ. හරි. මම දැන් ආන්සර්ස් ටික දෙන්න. බලන්න කලින් දාන්නත් පුළුවන් බලලා දාන්නත් පුළුවන්. එහෙම ගැටුවක් නැහැ. පොඩි සිම්පල් ඇක්ටිවිටි එකක් දැම්ම දෙම අපිව දාන්න මේක දෙන්නේ. හරි. දරුව දෙන්නටම හැදිලා කියලා කියනවා. වාඩිලේ වැඩක් කරේ නැහැ කියලා. ගීමිත් ගමිත ඊයා මම තම දෙක මතකයි. එතකොට යාළුවලත් එක්ක තමයි හැමෝටම උපදෙස් දුන්නේ වැඩේ නොකරපු අය මේ ලබන සතියට කලින් කරලා දාන්න. දරුවන්ට ඒ උනන්දු කරවන්න ඕනේ වැඩේ කරන්න. එහෙම නොකළොත් නම් ඔන්න මුල්ම දවස්වල කියන්නේ මැද හරියක් යනකොට භාගෙට භාගයක් දරුව නතර වෙනවා. ඉතින් යාළුවා මොන පන්තියකට ගියත් ඔහොම තමයි. බස්. හරිද? මේක චාන්ස් එකකට හම්බුන ක්ලාස් එකක් කියලා හිතාගෙන වැඩේ කරගෙන යන්න තියෙන්නේ. දෙමාපියන්ටත් පුළුවන් බලාගෙන උනාදු ගන්නන්න කියලා වෙන පන්තියට දැන් මම එහෙම කරන්න බෑ. ගිහිල්ලා ෆිසිකල් ක්ලාස් එකකට දාපුවා. වැඩේ දරුවොත් එක හරියට කරගන්න ක්ලාස් එක මිස් කරගන්නේ නැති. ආදිත්‍ය 49 එකක් වැරදිලා තියෙනවා. අද හවස තමයි රෙකෝඩින් එක බැලුවේ නම් ටික ලියන්න වෙලාවම අදි වුණා. ඒක හරි ඒක සාධාරණ හේතුවක් තුහන්සා. සෝරි. තුසන්සා. කිමින්දි. ආ. එතකොට එයාලා කරලා දාන්න ඕනේ. චතුරංගනි ඕල් කරෙක්ට්. උෂිත ඕල් කරෙක්ට්. සෝරි උෂිත 49. හිරන්‍ය ඕල් කරේ. නිත්මි ඕල් කරේ. අමතක වුණා කියලා දනවා චම. ඉතින් මේවත් මතක් කරන්න ඕනේ. මම වැඩක් දුන්නාම ඒ හේතුව සඳහන් කරලා දාන්න මම බයින්නේ නැහැ. අමතක වුණා. කරන්න බැරි වුණා. නේද? මොකක් හරි හේතුවක්. සඳහන් කරලා මැසේජ් එකක් දාන්න එක තමයි මට වැදගත්. හරිද? අමතකුණා කියලා පිළිගන්න එකත් ලොකු දෙයක් නේ. එතකොට එයා ඊළඟ දවසේ කරාවි. කරලා දාන්න ඕනි අමතකුණා. බයින්නේ නැහැ මේ ක්ලාස්. අනිවාර්යෙන්ම මට හේතුවක් නම් දැනගන්න ඕනේ. ඇයි
ලකුණු දාන්න ඕනේ නැත්නම් හේතු දැනගන්න හැම ඇක්ටිවිටි එකේම තමයි ඈ ඔන්න මුලින් මුලින් පන්තියේ තියෙන රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් කියලා දෙනවා මුලින් මුලින් ඊට පස්සේ ඔයාට හුරු වුණාට පස්සේ දිගින් දිගටම ඔය විදිහට වැඩේ කරගෙන යන්න ටිකයි ලිව්වේ 10යි ලියලා තියෙන්නේ සඳරු ඉතුරු ටික ලියලා දාන්න අවශ්‍ය රෙකෝඩින් එක බැලුපු කෙනෙක් ඉන්නවා දිනිති හා එයාලට කරලා දාන්න දෙනෙත් ඕල් කරෙක් කෙනුලි උන හැදිලා ඉති 20යි ලිව්වේ කියලා දාන්න 20යි ලියලා 15ක් කරේ කියලා කෙනුලි ඒ අඩුපාඩු තියන අය හැමෝම ඇක්ටිවිටීස් කරලා දාන්න ඕන ලබන සතියට කලින් තිෂාන් 46 අමායා 44 ලෙෂාන් 48 ප්‍රමෝදි 46 භාග්‍ය ඔකේ කියලා දාන්න දිනෙත් 48 අරඹේ පොළ 40 ඔන්න ඒ ටික තමයි කරලා තියෙන්නේ කරපු දරුව වෙරි ගුඩ් බොහොම හොඳයි කරපු අය නොකරපු අය Excuse me, sir. නොකරපු අයත් හොඳයි එයාලා මට කරලා එව්වට පස්සේ ඈ ඔව් පුතා කියන්න Excuse me, sir. හා ඔය සර් මට නම් ලියන ටිකේ කරන්න පුළුවන් වුණා නම් හතරක් විතර ලියන්න බැරි වුණා සර් ඒක හතරයින් ලියන්න බෑ 46ක් හරිනේ වෙරි ගුඩ් දැන් එන්න මේ ඇක්ටිවිටි එක අපි චෙක් කරගමු දැන් හරි වැරදි දාගන්න බලපු නැති අය ඊට පස්සේ මේකට සම්පූර්ණ ෆුල් ඔෆ් 20 අවුට් ඔෆ් 20 මාක් දෙන්න ඕනේ හරි සර් තාම ලියලි ඉවර නෑ තාම ලීලි ඉවර නෑ එහෙම කියන්නේ නැහැ කතා කරලා කියන්න හරි තව විනාඩි දෙකක් දෙන්නම් ඈ ඊට වැඩිය දෙන්න බෑ I will give you only 2 minutes okay I will give you only 2 minutes මේකට මට Excuse me, ඕනේ sir. ඔව් සිංහලෙන් ලියන ටික දැම්මද? ඔව් මේ ස්ක්‍රීන් එකේ තියෙනවා ගෲප් එකටත් දාලා තියෙනවා බලන්න WhatsApp ගෲප් එක වල ඉන්න එක Sir, English ටික විතරක් තියෙන්නේ. අයියෝ නෑ සිංහල ටිකක් දාලා තියෙනවා මේ මේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද පුතාට? පේනවා. හරි මේකේ පේන්නේ නැද්ද ඔයාලට සිංහල නම් වගේ? නෑ. එතකොට WhatsApp group එක බැලුවද ඔයා කියලා පුතේ? නෑ. WhatsApp group එක බලන්නකෝ දැම්මම. පස්සේ මේක දැන් නම් ඔය යාළුවෝ ෆොටෝස් දාලා මන් දාපු මැසේජ් එක උඩට ගිහිල්ලා ඇති. උඩට ගිහිල්ලා බලන්න තියෙනවද කියලා බලලා කියන්නේ නැද්ද කියලා? හම්බු නැද්ද? මොකද? කොහෙද දරුව? තවම කරන අය තව කවුද ඉන්නේ පුතේ කතා කරන්න ඕනි. මං එහෙම අහනකොට උත්තර දෙන්න ඕනි. දැන් පුරුදු වෙන්න ඕනි. සර් ප්‍රශ්නයක් ආපුවාම තවම කරන අය ඉන්නවා නම් බයින්නේ නැහැ නේද සර්? තවම කරනවා සර් වෙලාම ඕනි. තව කවුද ඉන්නේ? සර් මම කරලා ඉවරයි. නේ නේ. එහෙම අහනකොට ඉවරයි මේ කතා කරන්න ඕනි. ඉවර නැති අය විතරයි ඈ. සර් මාත් ඉවර නැහැ. ආයෙත් කරන්න. තව විනාඩි දෙකක් දෙනවා. සර් එක කතා කරලා වැඩේ කරන් යන්න ඕන. සද්ද නැතුව ඉන්න බෑ කවුරු. බයින්නේ නෑ. ප්‍රශ්නයක් අහපු ගමන් ඒ අදාළ දරු උත්තර දෙන්න ඕනේ. එච්චරයි වෙන්නේ. ටිෂාන් ලෙෂාන් have you finished? ඉවර දයියේ මල්ලි. ඔව් සර්. You all have to switch in videos හැම කෙනෙක්ම videos on කරගන්න. activity එකක් දීලා කරනකම් මම ඔයාලව බලන එක තමයි කරන්නේ. උඩ බලලා ගිහිල්ලා බලනවා ළමයි මොකද කරන්නේ. දෙමාපියොත් වීඩියෝස් ඔන් කරලා තියන්න දරුවෝ දඟල්නවාද කියලා බලන්න.
දැන් ඔහොම ටික දවසක් යනකොට අපේ දරුවෝ ටික ටික මම වෙලාවක් දෙනවා වැඩක් දුන්නාම. ඒ වෙලාව ඇතුළතදී ඉවර කරන්න. ටික ටික වේගෙට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. ආ. දැන් අපි මේක මාස 4ක් විතර කරලා අපි ග්‍රේඩ් 4 4 වසරට යනවා. ඊට පස්සේ ග්‍රේඩ් 4 එක මාස 3යි කරන්නේ. ඊට පස්සේ ග්‍රේඩ් 5 යනවා. ඒකත් මාස 3යි. ඊට පස්සේ මාස 3ේ ප්‍රෝග්‍රෑම්ස් තියෙන දිගින් දිගටම. ඕ ලෙවල් පන්තිය දක්වා එක්කන් යනවා. ඊට පස්සේ ඒ ලෙවල් වලටත් ගෑයි. තව කාරණාවක් තමයි අවුරුදු ගාණක් යන්නේ නැහැ ওই වැඩපිළිවෙලට. මේක මාස 5යි. ඊට පස්සේ ග්‍රේඩ් වයිස් උගන්නන්න ගන්නකොට එක ග්‍රේඩ් එකකට අවුරුද්දක් මං ගන්නෙ නැහැ මාස 3යි ගන්න. 4 වසර මාස 3යි, 5 වසර මාස 3යි, 6 වසර මාස 3යි. එතකොට මෙයාලා පොඩි පන්තියක ඉන්නකොටම ලොකු පන්තියක නොලෙජ් එක ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා මගේ පන්තියට. පිළිවෙලට අඛණ්ඩව වැඩ කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එතනදී ලොකු කාර්යභාරයක් තියෙන දෙමාපියන්. හරියට පොත් ටික බලලා දෙන්න ඕනේ, දරුවන් උනන්දුවෙන් වැඩවලට සම්බන්ධ කරවන්න ඕනේ, තරු කාඩ් එකක් ගෙනල්ලා දීලා හරියට වැඩ කරන හැම වැඩකටම තරු තුනක් කලබල දෙන්න. Sir, may I go to the washroom? Yes, you may. Be hari ek man karala gihilla inn. Me upades denne panti wala mul dawas tike vithara. Ita passe e upades digin digatama pilipadinna one ape dema apiyo ema. Oyalage panti hama dama tiyenne me aluthen aapu ayata kiyan. Sandunda savasa 6 hamara indala ray 8 hamara wenakan tamai tiyenne pay deka. මේ වෙලාවේ පුංචි දරුවන් පොඩි ළමයි නිදිමත හිමි එන වෙලාව වතුර බෝතලයක් ගෙනල්ලා තියාගෙන තමයි ඉඳ ගන්න ක්ලාස් එකේ. ස්කූල් ගෙනින වතුර බෝතල වතුර එකක් අරගෙන ඇවිල්ලා තියාගෙන ඉඳ ගන්න නිදිමත එනකොට වතුර බොන්න. නැත්තම් මූණ පොඩ්ඩක් හොදන් එන්න ඕනේ ගිහින්. නිදිමතෙන් පන්තියේ ඉන්න එපා. ආසාවෙන් වැඩ කරනකොට නිදිමත එන්නේ. මේ ගොඩ දෙනෙක් වීඩියෝ සෝෆ් කරලා චමත් සයිනා කිනුලි ජයමිත ප්‍රමෝදි අමාය තිලක්ෂි තවත් වෙලාව ඕනේ අය ඉන්නවද? එහෙමයි ඉන්නවනම් විතරක් කතා කරන්න. හරි, අපි එහෙනම් ඇක්ටිවිටි එක බලන්න යමු ඈ. ඉදිරියේදී මම ටයිම් එකක් දෙනවා විනාඩි 5ක් 10ක් කියලා. ඒ වෙලාව ඇතුළතදී ඉවර වෙන්න ඕනි. දැන් අද මුල් දවස් නිසා. යස්. සිග්නල් නැති ගැටලුවක් තියෙනවා. මෙහෙමයි ඒකට තියෙන ගැටලුවට විසඳුම රෙකෝඩින් එක දිනවනේ. ඔහොම ඔහොම අහගෙන ඉන්නේ පන්තියෙන් ලීව් වෙන්න ඕනේ පුළු පුළුවන් විදියට ඇහෙන ඇහෙන තැන්වලදී අහගෙන බලාගෙන ඉන්න බැරි මනම් ලීව් වෙන්න පුළුවනි ක්ලාස් එකෙන් රෙකෝඩින් එක දෙනවා ක්ලාස් එක කරලා පහුවදාට පහුවෙනිදාට දවස ඇතුළත රෙකෝඩින් එක ගෲප් එකට දාන්න දැන් සවුදා කරනවා නම් අඟහරුවාද දවස ඇතුළත රෙකෝඩින් එක ගෲප් එකට දානවා රෙකෝඩින් එක බලලා තමයි සිග්නල් ගැටලු ප්‍රොබ්ලම් තියෙනවා නම් ටාස් එක කරගන්න වෙන්නේ ඒ දවසට. හරි එහෙනම් ඔන්න ආන්සර්ස් ටික බලමු. මේකේ මම සිංහලෙන් කිව්වා මැති ලියන්න ඕනේ නැහැ. කපිලසේන, කවිෂ්ක, අංජලිකා, දමිත්, උලියාපිටිය, ලක්ෂිකා, තත්සර, සුචරිත, චමින්ද, තුෂාරිකා. ඒ ටික හරි. දැන් මේ පැත්තේ මම ලියලා පෙන්නනවා.
වනිගසේක. සර් යස්. හිරන්නගේ අංජලී කා කරලා අකමක් නැහැ. මේ අන්න එහෙම ගැටලු තියෙනවා නම් අහන්න. ලක්ෂික කියලා ලියලා තියෙන කා කරලා නැහැ. ඒත් ගැටලුවක්. ඒත් ගැටලුවක්. අන්න එහෙම අහන්න. මොකද මේ සිංගිරීසි මම මේක නිතර මේ නම භාවිතා කරනවා. සිංගිරීසි වලට නිශ්චිතවම රූල් එකක් නැහැ. රීතියක් නැහැ. ඔය ස්ත්‍රී පුරුෂ භේදය වුණත් නම් වලදී හොයා ගන්න අපහසුයිනේ. WV වල වෙනසකුත් නැහැ. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් අපි නොසලකා හරිනවා සිංගිරීසි වල. හරි සර් තැන්කියු. ආ. වණික සේ කර. සුලෝචනා. සමන්තික. රත්න. රාජ. සුචරිතා. ඔව් පුතා කියන්න. කියන පුතේ. සුචරිත කියන එකට සර් සුචාරිතා කියලා ලියලා. කො කො කො. ආ ගැටලුවන්න. තැන්කියු. ආ. සර් මේ කැපිටල් සිම්බල් මේ මාරු කරලා ලියන කමක් නැද්ද සර් එහෙම හරි දුන්නට? ඉන්න මං ඒකට කියන්න විස්තර. දර්ශනී දර්ශනී හොමත් හරි ඈ ඩබලිය. ඒ කැපිටල් සිම්පල් වෙන ප්‍රශ්නේදී දැන් දරුවන්ට මෙන්න මේමය දරුවනි වෙන්න ඕනේ. අපි නමක් වගේ ලියනකොට පළවෙනි අකුර කැපිටල් අනිත් අකුරු ඔක්කොම සිම්පල් ලියන්නේ. හරිද? දැන් අදට හරි දෙන්න. දෙමාපියෝ අදට හරි දෙන්න. අපි ලියනකොට පුතේ කැපිටල් අකුරුයි සිම්පල් අකුරුයි කලෝමේ ලියන්නේ නැහැ. අද ඒක හොඳට මතක තියාගන්න. දැන් මුල් දවස් දෙක තුනේ විතරයි ඒවට හරි දෙන්නේ. අපි ඊට පස්සේ වැරදි දාන්න. පළවෙනි අකුර විතරයි නමක් ගමක් ලියනකොට කැපිටල් ලියන්නේ, අනිත් ඔක්කොම සිම්පල්. බලන්න ඔයාලා කලවම් කර කර ලියනකොට එහෙම කැතයි. කැපිටල් භාගයයි සිම්පල් භාගයයි නැත්තම් කැපිටල් ලකුරයි සිම්පල් ලකුරයි එහෙම එහෙම ලියනකොට කැතයි. ඒ නිසා පළවෙනි අකුර විතරක් කැපිටල් ලියලා අනිත් ඔක්කොම සිම්පල් ලියන්න ඔයාලා ආයෙ ලියනකොට අද ඔන්න සර් ඒක කියලා දුන්නේ නැති නිසා හරි දෙනව ඈ. අනිත් දවසේ හරි දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. දිමාපිය අන්න එහෙම ගැටලු තියෙනවා නම් අහන්න ඕන. පුත් බාල. එහෙම නැත්නම් නවත්තන්න. ලක්ෂික. අනහරි. දැන් මේකට out of 20 mark. ලකුණු 20ෙන් සම්පූර්ණව 22ටම එකතු ලකුණු 20ෙන් ගන්න. දැම්මට ගැටලුවන්නේ. W තමයි මුලේ ගැලපෙන්නේ. ලක්ෂික. දැන් හැමෝම ඉක්මන් කරලා 20ෙන් ලකුණු දාන්න කීයද කියලා හැම කෙනෙක්ම දාන්න ඕනේ. අපිට තව පැයක කාලයක් තියෙනවා. අපි මේ කාලේදී අද පාඩමට යනවා. I'm going to check your marks. දැන් මේ ලකුණු බලලා තමයි මම තීරණය කරන්නේ මේ දරු හොඳ මට්ටමක ඉන්නවාද කියන කාරණාව. හොඳයි. හැමෝම මේ නිසා දාන්න. රිෂු 19 අරන් තියෙනවා. Not bad. Very good. හොඳයි. Very very මට මේ එකක් වැරදිනේ. Good. හොඳයි. හිරුෂි very good. All correct අරගෙන තියෙනවා. ආදිත්‍ය good. 19. එකයි වැරදිලා තියෙන්නේ. සඳරු සුලෝචන very good. බොහොම හොඳයි. නිතුමි ඕල් කරෙක්ට් වෙරි ගුඩ්. දැන් මෙහෙම දානකොට මම හිතන්නේ අවංකව දෙමාපියෝ ලකුණු ටික දාලා තියෙන්නේ. දෙමාපියෝ කියලා දීලා නෙමෙයි, දරුවන් නොලෙජ් එකෙන් කරපු ලකුණු ටික තමයි මේ දාලා තියෙන්නේ කියන තැන ඉඳන් තමයි මම මේ
බලන්නේ හරි ඔබද ඇක්ටිවිටි එකක් කරලා ලකුණු දාන්න කියන්නේ මම පෞද්ගලිකව දරුවන්ව අඳුනන ගන්න කවුද දැන් මේ මම කරපු ඇක්ටිවිටි එකට දුර්වලයි ඉන්නවද ඒක හොඳට කරපුවා ඉන්නවද කියලා දැනගන්න තමයි ඇක්ටිවිටි එකක් දීලා ලකුණු දාන්න කියලා කියන්නේ ඒ නිසා එහෙම ඇක්ටිවිටි දුන්නාම දරුවන් තනියම කරන්න අවස්ථාව දෙන්න ඔබ තා කියන්නේ එක කියන්නේ කේ CHI වෙනවට CHE දැම් බෑ වැරදිනේ ඒ CHE අහම චේ චේ වෙනවා චේ චෙන්තක මේ චින්තක කියලා අයි එන්න ඔයාලා ඔය ඒකට ඊ දාන්නේ චී කියනකොට ඊ ඊ ඊ ගාගෙන ගිහිල්ලා ඊ අකුර ලියනවා එහෙම බෑ සර සර Yes. Susansa, all correct. Very good. Neluni, 18. දෙකක් වැරදිලා තියෙනවා. Neluni. ගැටලුවක් නැහැ හොඳයි. Good. Dinushi, all correct. Very good. Senomi, very good. All correct කරගන්න. Tishan, Lashan, all correct. Very good. Imalk 18යි කරලා තියෙන 18 හරි ගිල්ලලා තියෙනවා. Pasindu, all correct. Very good. Bhagya 18 එකක් වැරදිලා තියෙනවා good Linith Hasrel all correct very good Soumya 18 18ක් අරන් තියෙන්නේ good හොඳයි Hiranya all correct very good Netmi all correct very good Getul all correct very good Pramodi 17 තුනක් වැරදිලා තියෙනවා Dineth Induwara 19 19ක් good එකක් වැරදිලා තියෙනවා Gimit, all correct, very good. Amaya 11 කියලා දාලා තියෙනවා. කො අමාය අම්ම හරි කවුරුර ඉන්නවද? ආ මොකද මේ මෙයා අපේ ඊයේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන දරුවෙක්ද? නෑ සර් කලින් ඉඳලාම හිටියා. ලෙවල් 1 එකේ හිටපු දරුවෙක් නේද? ඔව්. ඔව් එතකොට එයා දිගටම ක්ලාස් එකට සම්බන්ධ වුණාද? ක්ලාස් එක කට් වුණාද? කට්ුණේව රෙකෝඩින් වලින් කරා සර්. කට්ුණේව රෙකෝඩින් කරා. මෙයාට තවත් ඇක්ටිවිටීස් නම් දෙන්න වෙනවා. නම් 50 ලිව්වද? ඔව් සර්. නම් 50ක් ලිව්වා. ඒකෙන් කීයක් හරිද? ඒකෙන් 44ක් හරි. 44ක් හරි කියලා. අද වැරදුනේ මොකද දන්නේ. එතකොට අම තව පොඩ්ඩක් අර හෝම්වර්ක් බුක් එකේ තව ටිකක් gederedi දෙන්න. හරිද? හා සර්. මේකෙත් වැරදි නිවැරදි කරන්න කියලා නැවත වතාව මේ ඇක්ටිවිටි එක දෙන්න. ඇදුව හැකි මේවා. හදන්න පුළුවනි. ඒකට වැඩිපුර ඇක්ටිවිටීස් දෙන්න ඕනි. හරිද? අනික් අයට අවශ්‍ය නැහැ එහෙම වැඩිපුර ඇක්ටිවිටීස් දෙන්න ඕන අයට මම කියන්නම් මේ විදිහට පොඩ්ඩක් කතා කරලා මේ ඒ හෝම්වර්ක් බුක් එකේ තව ගෙදරින් අම්මා හිතලා නම් ටිකක් දීලා හරි වැරදි දාලා ඔහොම හොඳට රෙඩි කරන්න ලබන සතිය වෙනකොට. හා සර් හරි. ඔකේ. කෙනුලි ඕල් කරෙක්ට් වෙරි ගුඩ්. තිලක්ෂි ඕල් කරෙක්ට් වෙරි ගුඩ්. Chamath, all correct, very good. Amashi, all correct, very good. Tenuka, all correct, very good. Bumadai. Ena, daru hemuma. Adu paadamate anna sudanam saha sudusui. Hondai, ena, api? Sir? Yes? Mage nam Aditya ne Aditya. Aditya, Amashi marks dala tibbada. Amashi ki nama kiyo naada. මගේ මේ 19ක් හරි 20න් මේ අම්ම මේ චෙක්බොක්ස් එකේ දාන්න. අරඹේ පොල 19 19ක් කරන් තියන ගුඩ්. අමාශි මාක්ස් දාලා තිබ්බද? සර් මගේ නම කියවුණා. කීයක් හරිද අමාශි? 20න් 20යි. ආවල් කරේ සර්. බලමු දැන් නික. සයිනා Saina, how about you? Aatai, sir. Is it lakuna damme lette mugudu puti? Sir, I'm going to kill the other person. Huh? Mugadu gattlu puti? Appe amma phone ki danda bas. ඉතින් එහෙම දාන්න බැරි නම් ඔව් සද්ද නැතුව ඉන්න බෑ දාන්න බැරි නම් සර් ආයේ පිටිපස්සෙන් ඇවිල්ලා කවුද දැම්මේ කවුද දැම්මේ නැත්ති කියලා හොයනකන් ඉන්න එපා දරුවෝ තේරුම් ගන්න ඕනේ ඒක දෙමාපියොත් එක්ක තේරුම් ගන්න ඕනේ
එහෙම ගැටලුවක් තියෙනවා නම් කටින් කතා කරලා කියන්න ඕනේ සර්. ලකුණු දාන්න බෑ, මගේ ලකුණු 8යි. සර් ජයමිත දැන් ආවේ දෙමළ පන්ති ගිහිල්ලා. ජයමිත, අපි මේ පොඩි ඇක්ටිවිටි එකක් කළේ. ජයමිත මගේ ක්ලාස් එකේ හිටපු කෙනෙක්ද, ප්‍රෝග්‍රෑම් එකෙන් ආපු අලුත් කෙනෙක්ද? ප්‍රෝග්‍රෑම් එකකින් අලුත් ආපු. ප්‍රෝග්‍රෑම් එකෙන් ආව අලුත් කෙනෙක්. නම් 50 ලිව්වද? තාම නෑ සර්. තාම නෑ. රෙකෝඩින් එක ඊයේ ක්ලාස් එකට ආවද? ඔව්. නම් 50ත් ලියලා දාන්න ඕනේ. අද ක්ලාස් එකේ මුල් ටික රෙකෝඩින් එකෙන් බලලා එඩිට් කරගන්න ඕනේ. පැහැදිලිද? ආවා රෙකෝඩින් එක හෙට දවසේ දවල් දානවා. දැන් තව ටිකකින් අලුත් පාඩමක් පටන් ගන්න ඒකට සම්බන්ධ වෙනවා. හරිද? හරි, ඔහොම ඉන්න. නිබන්ධනේ තියෙනවද? හරි, හොඳයි. දැන් මේ කියනකොට ලකුණු දාන්න ඕනේ. දැන් සයිනා ඉන්නවද? වැඩිහිටියෙක් කවුරු ඉන්නවද? අම්මා තාත්තා කවුරු ඉන්නවද? අනිත් හැමෝම දැම්මනේ. උෂිත, how about you උෂිත? උෂිත ඔව් දෙවුමි, what is your problem? සිග්නල් එක දැන් ආවේ. ඒ උනකොට කලින් ටික රෙකෝඩින් එකෙන් තමයි බලාගත්තා. මේ පන්තිය සම්බන්ධ වෙනවා නම් හැම කෙනෙක්ම මේ මාක්ස් දාන්න ඕනේ. මම ඇවිල්ලා ඇවිල්ලා හොයන්න තියන්න බෑ, පුළුවන් ලේට් වෙනවා නේ ඊට පස්සේ ආයේ ක්ලාස් එක අනිත් දරුවන්ට. ඒ නිසා දෙවිමි නවදියට ලියා ගන්නත් බැරි වෙලා තියෙනවා. හරි, දෙවිමි නවදිය හැම කෙනෙක්ම මේ දැන් ඊළඟ පාඩමට යමු. රෙකෝඩින් එකෙන් මගේ අරුන් ටික කරගමු. හරි, එහෙම කරගමු. හරි, හොඳයි. එහෙනම් ගන්නකෝ, පොත් තියෙන අය පොත් ගන්න. ඊයෙන් අද අලුතින් ආපු අය නිබන්ධනේ අතර ගන්න. LO1 B book එකේ තමයි අද ලෙසන් එක යන්නේ. අපි මේ වෙනකොට we have finished on LO1 A book. LO1 A book එක අපි ඉවර කළා. We have finished LO1 A book and today we are going to start our LO1 B book. LO1 B කියන book එක තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට අලුතෙන් ආපු අය ওই books වල codes එහෙම දැනගන්න නම් books video එක බලන්න ඕනේ. ආ, ඒකේ තියෙන ওই books වල code එක. LO1 B book එක කියලා කියන්නේ ටිකක් ලොකු පාඩම් ගණනාවක් අන්තර්ගත වෙන පොතක්. දෙමාපිය අහගන්න ඕනේ, දරුවන්ට තේරෙන්නේ නැහැ. පාඩම් ගණනාවක් අන්තර්ගත වෙන පිටු ටිකක් වැඩිපුර තියෙන ඉතාමත් වැදගත් පොතක් තමයි LO1 B book එක කියලා කියන්නේ. මේ පොත අවසන් කරන දරුවෙක්ට සද්ද ඇහෙනවා, මයික්ස් ඔෆ් කරගන්න. මේ book එක අවසන් කරන දරුවෙක්ට step by step, සතියෙන් සතිය ලොකු වර්ධනයක් සිද්ධ වෙනවා. මේ පොත අධ්‍යයනය කරන්න ගත්තට පස්සේ සතිය ගානේ, හරිද, සතිය ගානේ වර්ධනයක් සිද්ධ වෙනවා දරුවා. ඒ විදිහට තමයි මේ book එක සැලසුම් කරලා හදලා තියෙන්නේ. මූලිකම තැනදී ඉඳලා level 1 කියලා කියන්නේ මගේ හැරුණ ඉංග්‍රීසි දැනුම ලබලා දෙන මූලිකම level එක. level 1 පළවෙනි එකනේ. මූලික තැන ඉඳලා, මූලික අඩිතාලෙ මේ ඉඳලා පියවරෙන් පියවර පියවරෙන් පියවර දැනුම වර්ධනය වෙන විදිහට තමයි මේ book එක නිර්මාණය කරලා තියෙන්නේ. මුලින්ම අපි මේක ඉංග්‍රීසි ශබ්ද කරලා කියවන විදිය reading practice වලින් තමයි පටන් ගන්න. ඊට පස්සේ numbers, ඉලක්කම්, වේලාව කියන විදිය, ඊට පස්සේ ඔය විදියට ටික ටික ඊට පස්සේ වාක්‍ය නිර්මාණීකරණය දක්වා අපි යනවා. ඉතමත් ඉක්මනින් දැන් අපි අද කතා කළේ මේ වෙනකොට ඉවර කළේ ශබ්ද කරලා නම්ගම් ලියන එකනේ. ඒකත් සමහර දරුවෝ ඇද ඇදනේ අපි කළේ. නමුත් අද මේ විදිහට ඉන්න දරුවෝ තව සති 3කින් වාක්‍ය නිර්මාණය කරන්න යනවා. වාක්‍ය නිර්මාණය කරලා එයාලා තනියම ලියනවා තව සති 3කින්. හරිද? ඒ නිසා බලාගෙන ඉන්න, දිගටම පන්තියට සම්බන්ධ වෙන්න, පිළිවෙලට වැඩ කරලා. හරි, එහෙනම් එන්න පුතේ page number 3 පිටු අංක 3. can you see the screen? screen එක පේනවද? ඔව් සර්. yes sir. හරි, එහෙනම් දරුව හොඳ ආසාවෙන් උමරාවෙන් අහගෙන බලාගෙන ඉන්න.
Can you remember the five vowel letters? Vowel ලකුණු පහ මතකද? Yes sir. Yes sir. ඒවල ශබ්දය මොකක්ද අපි ඉගෙන ගත්ත විදියට මේ දක්වා අයන්න ඒවල එයන්න එයන්න තාමත් ඒ කියලා කියනවා එයන්න ඒවල එයන්න ඕවල ඔයන්න 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 යුවල යන්න හරි අතර කරගන්න හරි පුතේ දැන් ඔන්න යම් කිසි දැනුම් මට්ටමක ඉන්න දෙමාපියෝ හිටියනම් මම අර ඉංග්‍රීසි පාඩම කරනකොට එක එක ප්‍රශ්න එන්නේ ඇති යම් කිසි දැනුම් මට්ටමක හිටපු දෙමාපියෝ කියන එහෙම නැත්නම් ගානක් නැහැ ඔය අවුලක් නැහැ එහෙම සාමාන්‍ය පන්ති සම්බන්ධ නැති ඒ තමයි ඒ වලට කොහොමද සර් අයන්නේ ඉන්නේ ඒ වලට ඇයන්ද කියන ප්‍රශ්නයක් U වලට කොහොමද සර් උයන්න එන්නේ U වලට අයන්නනේ කියන ප්‍රශ්නයක් සමහර දිමාපියන්ට එන්නේ නැති ඔව් සමහරලාට එකිනෙකටවත් එන්න නැති වෙන්නත් ඇති තමන්න ඒකට උත්තරේ ළමයි අද දෙන්නේ අපි පුතේ කතා කරන කෑ ගහන එහෙම පන්තියේ ඉන්න අවශ්‍ය නැත්නම් ඒත් ගැටලුවක් නෑ මයික් එක ඕෆ් කරගෙන ඉන්න හරි වෙන කතා අරව මේව බෑ පුතේ පන්තියේ ආගෙන බලාගෙන ඉන්න ඕනේ කියලාද පාඩම පැහැදිලි කරනවා හරියට කතා හරි බලාගෙන ඉන්න ඕනේ මේ වැදගත් දෙයක් කියලා දෙනකොට පාඩමක් පැහැදිලි කරනකොට හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්න ඕනේ හරි දැන් අපි මේ දක්වා ඉගෙන ගත්තී ඒ වල අයන්න ඊ වල එයන්න අයි වල යන්න ඕ වල ඔයන්න යු වල උයන්න අපි මෙන්න මේ කොටස ඉගෙන ගත්තේ පුතේ සිංහල ශබ්ද කරලා ලියන්න කියවන්න සිංහල අකුරු සිංහල නම් ගම් ශබ්ද කරලා ලියන්න කියවන්න ඉගෙන ගන්න. නමුත් අපි අද යන්නේ ඉංග්‍රීසි කොහොමද ශබ්ද කරලා ලියන්නේ කියවන්නේ කියලා ඉගෙන ගන්න. එතනදී පුතේ මෙන්න මේ අකුරු දෙක අපි වෙනස් කරනවා. ඒ අකුරේ ශබ්දයයි යු අකුරේ ශබ්දයයි අපි වෙනස් කරනවා. ඔච්චරයි වෙනස් කරන්නේ. අන්න ඒ නිසයි පුතේ මම කිව්වේ අපි නම් ගම් ටික හරියට ලිව්වා නම් ඉංග්‍රීසි කියවන එක අපේ දරුවන්ට අමාරු නෑ කියලා. අන්නේ නිසයි අද පාඩමකට කලින් ආයේ නම් 20ක් දීලා මේ දරුවන්ට සිංග්‍රීසි පුළුවන්ද කියලා බැලුවේ. ඒකට හොඳම ලකුණු ගත්තු. කොම ගත්තා. ඔක්කොම හොඳයි. එකම දරුවෙට ලකුණු 11ක් තිබුණා. ඒ අරන් අනිත් ඔක්කොම හොඳ මට්ටමක හිටියා. ඒක මන් දැන කරේ. ඒ හැමෝටම ආද මේ පාඩම මෙහෙම ඉක්මන් කරද්දි ඉක්මනින් අල්ල ගන්න. කෙනුලි කෙනලි ගැටුම් මොනවාරි තියෙනවද මයික් එක ඔන් වෙලා පුතේ මයික් ඔෆ් කරගෙන ඩිස්ටර්බ් වෙනවා ක්ලාස් එක ඈ එතකොට ඒක කරපු දරුවන්ට මේ ඉක්මනටම මේ පාඩම තේරුම් ගන්න පුළුවන් වෙනවා සහ අදම කියවන්න පුළුවන් වෙනවා හරි ඕම් බලන්න අපි මෙතන ඉඳලා මේ ඒවල ඇයන්න කියලා යුවල අයන්න කියලා වෙනස් කරගන්න ඕනේ. එහෙනම් අකුරු දෙකයි වෙනස් වුනේ අනිත් අකුරු ඔක්කොම මේ විදියමයි. සිංග්‍රීසි ඉංග්‍රීසි ඔක්කොගෙදිම. ඒවල ඇයන්න, ඊවල එයන්න, අයිවල යන්න, ඕවල ඔයන්න, යුවල අයන්න. ඒවලයි යුවලයි ශබ්දේ වෙනස් වෙනවා. ඒවල ඇයන්න විදියට යුවල අයන්න විදියට. හරි දැන් පාඩම් කරගන්න. ඒවල ඇයන්න ඊවල එයන්න අයිවල යන්න ඕවල ඔයන්න ඒ තුන හරිය යුවල අයන්න දැන් ඊට පස්සේ මේ හැම දරුවෙක්ගෙම දෙමාපියෝ ගන්න බලන්න මේ විදිහට සවුන්ඩ් එක එයාට මෙතන එක දිගට ලියලා දෙන්න මෙන්න මෙතන A E I O U කියලා ඒවල ඇයන්න ඊවල එයන්න අයිවල යන්න ඕවල ඔයන්න යුවල අයන්න කියලා මෙතන ලියලා ඔහොම කොටු කරලා දෙන්නකො මෙතන පොඩි ඉඩක් තියෙනවා හැම දරුවෙක්ගෙම ගන්න අරගෙන යාල හරියට කිව්වට පස්සේ ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන ඉක්මන් කරන්න
අලුත් විදියට සවුන්ඩ්ස් ටික ගන්න. ඒ වල අයන්න යු වල අයන්න එන විදියට. දැන් කො චතුරංග නිල පටන් ගත්තද? වෙන වැඩ කරන්න ලාන ඉක්මනට පටන් අරගෙන ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. දැන් දරුවෝ මේ විදියට සවුන්ඩ්ස් ටික පුළුවන් නම් අකුරු දෙකයි වෙනස් වෙන්නේ, අනිත් ඔක්කොම එක විදියමයි. ඒ සහ යු. Sir, finish. මැසේජ් එකක් දාන්න ඇති පුතේ. දෙමාපියෝ ගන්න දරුවන්ගේ පාඩම් පුළුවන් අය හැමෝම ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් මොකද්ද උනේ? ඒ වල අයන්න උනා, යූ වල අයන්න උනා. එච්චරයි හරි ලේසි. තිබ්බ විදිහම තමයි. අකුරු දෙකයි වෙනස්. ඉක්මන් කරන්න හැම කෙනෙක්ම දාන්න. Only 19 students have finished this secretary out of 34. 34න් 19ක් ඉවරයි. 20යි. 22යි. 23යි. 23. කොහොම හොඳයි. මැසේජ් එක දාන්න. තව ඉන්නවා 7 දෙනෙක්. 7යි. 11. 11ක් ඉන්නවා. 24. Very good. 26. කොහොම හොඳයි. 27 හැමෝම දානවා මැසේජ් එක. 27 මං කිය හැම දරුවෙම 10යි. දැන් අපි ඒ දැනුම අරගෙන ඉන්නේ. Very good. තව 8 දෙනෙක් ඉන්නවා හැබැයි. Very good. වාව් නියමයි. හැමෝම දානවා මැසේජ් එකක් දැක්කා. 29. තව 5 දෙනා ඉන්නේ. හරි. බොහොම හොඳයි. Very good. සතුටුයි. ওই විදියට දිගටම දාන කරන කියන දේවල් කරන්න ඕන පන්ති. ඈ හරි නේද? අපි ආමු හැමෝම. හරි, බොහොම හොඳයි. සතුටුයි. එහෙනම් එන්න පුතේ, දැන් කියලා දෙන පාඩමත් හොඳට අහගන්න ඕනේ. මේක අහගත්තාම ඔයාලට අනිත් ටික ඉබේම වැටහෙනවා වෙන්නේ කොහොමද කියලා. දැන් පළවෙනි වවල් ලකුර ඒ. ඒ වල શબ્දය මොකද්ද පුතේ? දැන් ඉඳලා අපි ඉගෙන ගන්නෙ ඒ වල શબ્දය. සිංහල શબ્දය දැන් ඔය දෙමාපියොත් මොන හරි වැඩවල ඉන්නවා, පොඩ්ඩක් පොතට ලං වෙන්න. දෙමාපිය පොඩ්ඩක් පාඩම් ගන්න තියෙනවා. ඒ නිසා දෙමාපියොත් පොඩ්ඩක් දරුවන්ට ලං වෙන්න. එහෙනම් දැන් මේක කියන විදිහ මම කියලා දෙනවා. ඒවල ඇයන්න අපි මේකට හ කියලා කියනවා. හ අල් හයන්න කියලා කියන්න ඕනේ. මෙතනදී හ කියලා කියමු නැත්නම් කියන්න අමාරුද? එතකොට මේක අල් හයන්නයි ඇයන්නයි එකතුනම ශබ්දය මොකද්ද? දැන් අපි දන්නවා ගන්න. හාඳ හෑද. මේක හා වෙන්නේ සිංග්‍රීසි වලදී. මේක සිංග්‍රීසි වලදී. සිංහල නම් ලියද්දි මේක ඉංග්‍රීසි වලදී හෑ වෙනවා. ඒ වලට ඈනේ. එහෙනම් හ හෑ. මේ තියෙන්නේ හෑ. ටී 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 වල ශබ්දේ මොකද්ද? ටී අකුරු ශබ්දේ. විතරක් කියන්න. ඉතයන්න. ආලට ආයන්න. එහෙනම් මේ මොකක්ද තියෙන්නේ? හෑ. අහගෙන ඉන්න මේ මොකක්ද එහෙනම්? ත ත ඈ ඈ ඈ
මම බලන්න ආයෙ පාරක් මේ මොකද්ද මේක අමාත්‍ය ආයෙ අල්පයන්න කීකී කියන්න එපා දැන් කියවන්න හරියට කෑ මේ මොකද්ද අල්කයන්ද නෙමෙයි මෙතන හැටියට මං කියන්නේ කෑ 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 බෑන් අල් නයන් මේ අන්තිමට එන අකුර හල් අකුරක් නේ නැත්නම් මේ ප ප ප දැන් මාපියන්ට ලඟ වෙන්න කියලා කිව්වේ එමක් කියන්න අහගෙන ඉන්න කියලා කිව්වේ දරුවෝ තවමත් මේක වරද්දනවා නම් දෙමාපියන්ට පුළුවනි මං කියලා දුන්න විදිහටම දරුවන්ට කියලා දෙන්න තපාර හරිද පැහැදිලිද ඒකයි දෙමාපියන්ට ලඟ වෙන්න කියලා කිව්වේ හරි තව පාරක් කියවමු අපි ආයෙත් හැමෝම බලන්න එක දිගට මෙන්න මේ විදිහට කියවමු මං කියුවට පස්සේ ඉඳන් මේ විදිහට කියමු ඈ එහෙමයි මේක කියවන්නේ හ හ හ හ නෑ පුලිදලා කියෝ පුලිදලා 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 කට්ටි මේ කට්ටි මේක පාර ඉන්න 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 කට්ටි මේක පාර පටන් ගමු හ හ හ හ ඩුට් හ හ හ හ හරි එහෙනම් දැන් ඔන්න තනියම ආසාවෙන් කරන්න කොටසක් දෙනවා බලන්න පුළුවන්ද කියලා කියාගෙන කියාගෙන යන්න මෙන්න මේ විදියට දැන් මම එකපාරක් කියන අහගෙන ඉද දැන් අරේම නැ කෙලිම වචනේ තියෙන්නේ S වල શબ્දය අල් සයන්න A වල શબ્දය ඇ යන්න අපි දැකපුවම මේක සෑ කියලා අඳුන ගන්නවා T වල අල් සයන්න ඒක වෙනම එහෙනම් සෑ සෑ හෑ ඉස් හෑ එකපාරම කියන්න පුළුවන් නම් කියන්න හෑන් කැන් තැන් දැන් මේක කියන විදිය බලන්න ඒ වල ශබ්දේ වෙනම ගන්න වෙනවා ඒ වල ශබ්දේ ඈ එන් වල ශබ්දේ අල් නයන්න දී වල ශබ්දේ අල් නයන්න ඒක ඈ එන් එන් අන් කරිය පුර පුර ගන්න වෙයි හරිද දැන් එහෙනම් මේක කියන්න බලන්න කරුරේ පුළුවන් නම් හැප්
අකුරෙන් ආපු ශබ්ද කරන්න. ඒ වල වෙනම ඩී වල වෙනම. ඒ වල මොකද්ද ශබ්දය? ඈ. ඒ වල ඈ. එන මෙම වත්. වැඩිදි. ඈස්. දරුවන්ගෙන් මෙන්න මේ විදිහට ගන්න ඕනේ මේ මේ ඇක්ටිවිටි එක මෙන්න මේ විදිහට පොත අරගෙන දරුවන්වත් ඉස්සරහින් තියාගෙන මේක කියවන්න ඕනේ මම කියන විදිහට දරුවෝ දෙමාපියෝ ඇඟිල්ල තිය තියාන්න හ හ හැට් ක ට ටැප් නිමාඩු හයියෙන් වේගෙන් නෙමෙයි ක ක කැප් ක ක කැට් දරුවෝ තමයි කියන්නේ දෙමාපියෝ බලන් ඉන්න ඕන හරියද කියලා ප ප පෑන් ප ප පැට් සැට් ඊට පස්සේ මේ පැත්තට ඇවිල්ලා මේ ටික එක දිගට කියන් යන්න ඕනේ සැට් හැස් කැන් ඇඩ් නැප් ඇන්ඩ් ඇට් ඇස් ඇන් රෑන් රැට් වෑන් පැට් මැට් බැට් වෑන් ඔය ටික දරුවෝ කියවනවද කියලා දෙමාපියෝ බලන්න බැලුවට පස්සේ මෙන්න මේ විදිහ වැඩක් කරන්න රෙඩ් පෙන් එක අරගෙන මේ ඔක්කොම කැපිලා නේද මේ වෙලට රතු පෑනෙන් කරෙක්ෂන් මාක් එකක් දාන්න වෙරි ගුඩ් කියලා සඳහන් කරන්න තරු තුනක් අලවන්න හැබැයි හොඳට කිව්වොත් විතරයි හරිද හොඳට කියවනකම් ප්‍රැක්ටිස් කරන්න කියවල ඉවරයි ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා මැසේජ් එක නේද ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්නේ හරි ලකුණක් දාලා වෙරි ගුඩ් කියලා දාලා තරු තුනක් එළෙව්වට පස්සේ තමයි ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න හරිද දැන් ගන්න ෆිනිෂ් කියන්නේ ඒ දරුවා ඒක කියුවා ඒ කියන අදහසින්. දෙමාපියෝ ඉස්සරහ දරුවෝ කියවන්න. දෙමාපියෝ සෑහීමකට පත් වෙනවා නම් තමයි කරෙක්ෂන් මාක් එක වෙරි ගුඩ් මාක් එක ස්ටාර්ස් තුන දාන්නේ. වැඩි වෙලා දෙන්නේ නැහැ 5 මිනිත් විනාඩි 5යි දෙන්නේ ආ. I'll give you only 5 minutes. විනාඩි 5ක් ඇතුළත ඉවර කරන අයත් එක්ක මම ඊළඟ වැඩේට යනවා. විනාඩි 5ක් ඉවර කරගන්න බැරි වුණොත් එයාලට හෝම්වර්ක් තමයි යන්නේ. හරි? අද මේ කොටස මම ඉවර කරනවා. ඒ නිසා විනාඩි 5යි දෙන්නේ. විනාඩි 5න් පස්සේ වෙලාව නැහැ. ඒක ඉදුණොත් ගෙදරදී ඈ. හරි මම විනාඩි 5යිදී කියනම දැන් වෙලාව අවසන්යි කියලා ඒක පුයාගේ බලනවා. ඒක පුයාගේ බලනවා නේ මේ ලකුණු ටික දෙන්නේ. ෆිනිෂ් කියලා දාලා තියෙන කී දෙනෙක්ද කියලා බලනවා. එහෙම නැති අය විනාඩි 5න් කරන්න බැරි අය. ඒ කියන්නේ තවදුරටත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ දෙමාපියෝ එයාලා. එයාලා දැන් දෙමාපියෝ දන්නවා ගෙදර ගිහිල්ලා මං කියලා දුන්නේ විදිහට නැවත නැවත කියලා දෙන්න තියෙනවා. හරි නැවත නැවත ගෙදර ගිහිල්ලා මේකම පාඩම කියලා දෙන්න තියෙනවා. දෙමාපියන්ට කියලා දෙන්න තේරෙන්නේ නැත්නම් නැවත නැවත මගේ රෙකෝඩින් එක දාලා දෙන්න තියෙනවා. මේ හරියට. හරි බලන්න. Only 6 students. 6 දෙනෙක් හරි. ෆිනිෂ් කියලා දාන්නේ correction mark, very good mark, star celebrate pass. විනාඩි 5න් බෑ කියන්නේ මේ දරුවන්ට බෑ කියන එක නේ මං අද ඔක්කොම ටික කෙටියෙන් හරි කියලා දෙන්න ඕන නිසා තමයි විනාඩි 5ක් දෙන්නේ. ඊට වැඩිය ඕල වෙලාව ඕනේ දරුවෝ මෙතන ඉන්නවා. තව ප්‍රැක්ටිස් කරන්න ඕනේ දරුවෝ මෙතන ඉන්නවා. එකපාරීම පුළුවන් වෙන්නේ නැහැ හැමෝටම. එහෙම අයට ගෙදරදී කරන්න. හැබැයි 10 දිනක් නම් ඉවරයි දැන්. බලමු. ඔව් නෑනි. නීර කුඩුල. හ හ හට. ටි ට ට. සි ස ක. සි නෙමෙයි. අන්නාරි ඒ අම්ම ඒ විදිහට බලන්න ඕනේ අපි ඈ මේ සී වලට මේ දරුව සර් කියලා කියනවා. ඒක තමයි දෙමාපියන්ගේ දක්ෂතාවය. මට අහුණ එක්කෙනෙක් කියනවා සර් නෙමෙයි ක කියලා. අන්න දෙමාපියන්ටත් කියලා දීලා තියෙන්නේ. ඒ නිසා හොඳට දෙමාපියන්ගේ දාලා තියෙන්නේ බලන්න දරුව හරියට කියනවද කියලා. ඒ විදිහට වැරදි හදලා දෙන්න. එයා බොහොම හොඳයි. වෙරි ගුඩ්.
ගොඩා දෙනෙක් හොඳයිනි දැන් 21ක් තව 10 දෙනයි ඉන්නේ විනාඩි 5 යන්න කලින් උත් ඉවරයි බොහොම හොඳයි ඉක්මනට තේරුම් අරගෙන තියෙනවා ඈ වෙරි ගුඩ් තව ඉන්නවා කීප දෙනෙක් තව විනාඩි 2ක් විතර තියෙනවා ඈ When do students have finished this Saturday out of 31? තව 8 දෙනයි ඉන්නේ Very good බොහොම හොඳයි දැන් ඕක තේරුණාට පස්සේ අනිත් ටික ඉක්මනට ඉක්මනට කරා විදරුවේ බලන්නකො මුල්ම පාඩම විතරයි ඉතින් එහෙම අල්ලගන්න ඊට පස්සේ හරි දැම්මකුත් කිවෑ පුති දැන් වලට තියෙන මේක දාන්න විතරයි තව 7 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා තව විනාඩියයි තියෙන්නේ එතකොට මේ 6 දෙනාට ගෙදරදී තමයි මේක කරන්න වෙන්නේ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ ආ ඒ දරුවව හලලා යනවා නෙවෙයි එයාලන්ට තව වෙලාව අවශ්‍යයි ඒ අවශ්‍ය වෙලාව ගෙදරදී ගන්න තව විනාඩියයි තියෙන්නේ තාම මේ 6 දෙනාගෙන් එක්කෙනෙක්වත් දැම්මේ නැහැ හදීසි වෙලා දරුවන්ට බාගෙට පුළුවන්කම දීදී ලකුණු දාන්නත් එපා ලකුණු නෙමෙයි ඉවරයි කියලා දාන්නත් එපා දෙමාපියෝ හරි කමක් නැහැ ඒ 6 දෙනාට මං කියලා දුන්න විදිහට නැවත නැවත ගෙදරදී කියලා දෙන්න ආ තව එක්කෙනෙක් ආවා තව 5 දෙනා ඉන්නේ ටයිම්ස් ඕවර් වෙලාව අවසానයි හදීසි වෙන්න එපා නිමාඩු වැඩ කරන දරුවෝ ඉන්න තව 4 දෙනා ඉන්නේ ඒ 4 දෙනාට තවත් ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය නිසායි ඒ වෙලාව ගන්න ගෙදරදී කරන්න ලබන සතියට කලින් ඉවර වෙන්න මං ඊළඟ එකට යනවා බොහොම හොඳයි වෙරි ගුඩ් එන්න පුතේ ඊළඟ එකට දැන් ඊළඟ වවල් ලකුණු මොකද what is the next වවල් ලෙටර් අරකස් ඊ වල ශබ්දය ඊළඟ ශබ්දය එයන්න එයන්න දැන් ඕම් බලන්න මේක දැන් හරියට සිස්ටම් එක තේරෙන දරුවන්ට දැන් තමයි තේරෙලා තියෙන්නේ එයා ගන්න අනිත් අය කතා නතර කරනවා දැන් ඔය පුළුවන් අය අහ ගන්න බැරි අය අහ ගන්න දැන් මේක කියන්න දන්න ල ල එල් වල ශබ්දය පුතේ මොකද මම අහන ඒවට විතරක් උත්තර දෙන්න එල් වල ශබ්දය ඊ අල්ලා යන්න ඊ වල ශබ්දය එතකොට මේ දෙක එකතු වුණාම මොකද නිර්මාණය වෙන ශබ්දේ අපි කතා කරා ලේ ලේ මීට කලින් නම් ගම් ලිව්වෙත් මේ විදිහටමනේ එහෙනම් ල ලේ මේ ලේ කීවල ශබ්දේ අල් ටයන් මේ මොකද්ද තියෙන්නේ එහෙනම් ලෙට් ලෙට් මේ ප යන් නෙමෙයි ප නෙමෙයි අවබෝධයෙන් වැඩ කරන්න අවබෝධයෙන් ඊවල ඒනේ ප නෙමෙයි පි ප එච් ප ය මේ මොකද්ද මේ
काल का ना क्यों है बैठे एक दिन भी अंदर बैठे ये ए इधर ए एक इस एक दे बे दे मे me men men in in හරිද දැන් මේකත් ගන්න ඉක්මනටම අරගෙන ඉවරයි finish කියලා message එකක් දාන්න correction mark verify mark එකක් දාලා ඉවර වෙලා මට ගන්න මේකට විනාඩි 5යි දෙන්නේ විනාඩි 5ක් ගන්න ඉපායි උනාට ඒකත් අර විදියටම පාඩම් ගන්න දිමා පියා ගන්න මේකත් අරගෙන පාඩම් ගන්න කරුවන්ගේ හරිද අර විදිහටම පාඩම් අරගෙන හොඳට මේ පාඩම් ගන්නකොට බලන්න දැන් දරුවෝ මේකට ඈ ශබ්දය දාලා කියවයි ඈ let pat yes net hat වැරදි ඈ අර කලින්නේ ඈ ආවේ දැන් වෙනස් වෙනවා කියලා දරුවෝට අමතකයි මෙන්න මං අහන මේකට pat කියලා කියන මේකට tan කියලා කියනවා වැරදි වැරදි දැන් ශබ්දේ වෙනස් මේ වවල් ලකුර වෙනස් මැද්දේ තියෙන හොඳට බලා ගන්න මේ මැද්දේ තියෙන වවල් ලකුර වෙනස් වෙන මොකක්දේ ශබ්දේ වෙනස් වෙනවා මේ මෙතන තියෙන දැන් e e ආපු ගමන් a ශබ්දයක් එන්න ඕනේ e ආපු ගමන් a ශබ්දයක් එන්න ඕනේ මැද්දේ තියෙන වවල් ලකුර දිහායි අපි බලන්නේ මේ අකුරු තුනේම කියවනකොට වවල් ලකුර ශබ්දේ දන්නවනේ ශබ්දේ වෙනස් කර කර ඕන තැනකින් අරගෙන කියවන්න පුළුවන් අපිට දැන් මේ කියවලි වුණාම මෙහෙම correction mark එකක් very good mark එකක් ස්ටස් තුනක් දාලා finish කියලා message එකක් දාන්න ඉක්මන් කරන්න කම්ප්ලීට් බොහොම හොඳයි 15 ස්ටුඩන්ට්ස් හැව් සෙන් දෙයා මාක්ස් 15 16යි දැන් 30 17යි 20යි වෙරි ගුඩ් ආ ඉක්මනට අල්ල ගත්ත දරුවෝ බොහොම හොඳයි ආ දැන් මේ දරුවෝනේ මේ දෙමාපියෝනේ ෆිනිෂ් කියලා දාන්නේ එතකොට ඉතින් මම විශ්වාස කරන්නේ දෙමාපියෝ තමයි සෑහීමකට පත් වෙලා මගේ දරුවාට පුළුවන් කියලා තමයි ෆිනිෂ් කියන එකේ අදහස බොහොම හොඳයි තව 9 දෙනා ඉන්නේ දෙමාපියමයි මේ තහවුරුව දෙන්නේ ඒ නිසා මම ඉක්මනට ඉස්සරහට යනවා ඈ තව 9 දෙනයි 8යි 7යි තව 7 දෙනයි තව 6යි ආ ඒ 6 දෙනා කොහොමද දැම්මේ නෑනේ හරි අපි ඊළඟ එක ආ 5 දෙනයි දැන් ඉන්නේ හොඳයි 5 දෙනානේ තව 4 දෙනයි ඒ 4 දෙනාම තමයි කලින් කලින් දැත්තේ ආ 4 දෙනෙත් බෑ දැන් තුන් දෙනයි. යන්නේ ඊළඟ එකට යමු. එන්න ඉක්මනට ඊළඟ එකට. තව පැය කාලයි තියෙන්නේ. අපිට අද ක්ලාස් එකේ පැය දෙක ඉවර වෙන්න අපි ඉක්මනට කරමු බලන්න මේකත්. දැන් මේක මම කියලා දුන්නත් නැතත් දරුවෝ කරනවා. ඒ නිසා මම ඉක්මනට කියාගෙන යනවා. හරි මේ බලන්න. ඊළඟ වවල් ලකුණ මොකද්ද පුතේ? What is the next vowel letter? E. වැරදි. නෙමෙයි. ai 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 wala shabdiy mokak ai ki ai ena me balanna ka ki kiyala enna me kewala alka yanna ee wala shabdiy mokakda kiyanna eka dan me kiyata api me mokakda tiyenne ki ka ki me mokakda alda yanna tiyenne ki ka ki git b b b dan me yaga me yaga me yaga ai
දැන් අපේ දරුවන්ට පුළුවන් වුණාම පුළුවන් වුණාම මෙන්න මෙහෙම කියන් ගිය හැකි ව වි පිම් ව වි පිග් ෆ ෆි ෆික්ස් ම මි මික්ස් ස සි සිට් පිග් පින් පිප් පිට් හිඩ් හිම් හිස් හිට් ඩිඩ් ඩිම් ඩින් ඩිප් සින් සිප් සිට් ටින් ටිප් ලිඩ් ලිප් ඊ ෆ් ඉෆ් මේක කියන්න බලන්න මොකද්ද කියලා හිතන්න in මේක in this one e e in skin what කෙමින්දි ආ එහෙනම් ඉක්මනට මේක කරලා ඉවරයි ෆිනිෂ් කියලා බලන්න එකක් දාන්න දැන් මේ දැනන්න ඔය මන් දාන්න කරෙක්ෂන් මාක් වෙරි ගුඩ් මාක් ස්ටාර් දා ඒකත් දානවා ඉක්මනට 3 තුන් දෙනෙක් දැන්නම ඉවරයි ආ මේ දෙමාපියෝ ඉදාන්නේ ඈ දෙමාපියෝ ඉදාන්නේ වෙරි ගුඩ් කියලා දාන්න තරු තුනක් අලවන්න තරු කාඩ් නම් ගේන්න ඕනේ දැන් අද රෙඩ් පෙන් එකෙන් තරු ඇන්ද නම් තරු කාඩ් ගෙනල්ලා ඒවා වැහෙන්න අලවන්න ඕනේ ආ මේ දෙමාපියෝමයි දාන්නේ 8 දිනක් ඉවරයි 9යි 9 10 10යි වෙරි ගුඩ් 11 11යි Fourteen. Oh, sure. Niyamai. 15. Activity denna kalengi na. Bohma dai. Chaturangani, don't ride on my screen. Chaturangani Jayaratna. 17. Dahatai. Very good. Dahatai. තව 6 දිනක් ඉන්නවා not top dot තව 6 දිනක් ඉන්නවා pop එයලා කෝ on alt යන්න කියන්න ඕනේ hot තව 5 දිනයි pot පස් දිනක් ඉන්නවා කොට් හරි ඒ පස් දිනාට බෑ හරි අපි ළඟකට යනවා ඒ පස් දිනා ගෙදරදි කරන්න this one දැන් මේක තනියම කරයි තව 4 දිනයි ඊළඟ what is the next to vowel letter ඊළඟ vowel ලකුණ කියන්න ඕ ඔය શબ્දේ කියන්න ඔයන්න ඒක තමයි මේකේ තියෙන ලේසිම එක නේද ප පෝ පොට් ප පෝ පොට් ර රු රොට් ක පෝ පොට් ක පෝ පොට් ර රු ගොප් නොට් නොට් ටොප් ඩොට් සොඩ් පොප් what on what dot i on තියනවා කොට් එහෙනම් දැන් මේකට ෆිනිෂ් කියලා දාන්න බලන්න ඉවරයි රෙඩ් පේ කරෙක්ෂන් මාක් වෙරි ගුඩ් මාක් ස්ටාර්ස් දාලා මේකට ෆිනිෂ් කියලා මැසේජ් එක දාන්න බලන්න තව එකයි තියෙන්නේ අපිට කරන්න මොන්ටි ඉවර කරා කරෙක්ෂන් මාක් වෙරි ගුඩ් මාක් 3 ස්ටාර්ස් දාන්න ෆිනිෂ් කියලා ආ ඒක 9 දිනක 10යි කොහොම ඉවරයි ඇක්ටිවිටි එක දෙන්න කලින් ඉවර කරලා නේද වෙර් බ්‍රේක් ගුඩ් හොඳයි 15 15යි 16 17යි දැන් ඕන් ඒ ඇක්ටිවිටි එක දැන් ඒක තමයි
මුල්ම දේ කියලා දුන්නාට පස්සේ දරුවෝ ඉක්මනට අල්ලන්නේ. අර නම් ගම් ලියනකොටත් එහෙම නේ උනේ. මං කිව්වේ සතියක් ඇතුළත නෙමෙයි තප්පරෙන් තප්පරේ අපිත් එක්ක ගත කරන තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය දැනුම වර්ධනයක් සිද්ධ වෙනවා. මං ඒක තමයි පටන් ගන්නකොටම කිව්වේ. ඒක දිගටම අල්ලගෙන යන්න. ඈ දැන් ලබන සතියේ එනකොට තව දෙයක් අලුතෙන් ආයෙත් දෙයක් ඉඳ ගන්න. ඔහොම තමයි මේ බුක් එක ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඒ නිසා පන්තියට සම්බන්ධ වෙන පැය දෙකකින් අහක දාන්න කියලා තප්පර ගාණක් නැහැ. හැම තප්පරයක්ම හැම විනාඩියක්ම අවධානයෙන් ඉන්න ඕනේ. වැදගත්ම දේවල්ම තමයි දරුවන්ගේ ඔළුවට යන්නේ. ලේසි ක්‍රමවේදයන් යන්න. 23 තව 7 දෙනයි ඉන්නේ. 6 දෙනයි තව. තව 6 දෙනෙක් ඉන්නවා. තව 5 දෙනයි. හොඳට මතක තියාගන්න මේ ක්‍රමවේදය නම් දිගටම යන්න ඕනේ. මම ඇක්ටිවිටි එකක් දීලා මෙතනින් බලන් ඉන්නේ මැසේජ් දාන අය. ගියාරත් එක්ක තමයි බලන්නේ කොහොමද කොහොමද තව කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ නිසා ඒක හැමදාම වෙන්න ඕනේ හරි අකුරට වෙන්න ඕනේ මැසේජ් එක දාන එක chat box එකට. ඕකේ. තව ඉන්නේ 4 දෙනයි. ඒ 4 දෙනා කලේ නෑ කොහොමත් ඒ 4 දෙනා ගෙදරින් කරන්න. 4 දෙනෙක් ඉන්නවා මෙතන. මම නම් වශයෙන් හොයන්න යන්නේ නෑ. 4 දෙනෙක් ඉන්නවා වැඩේට තාම හිටන්නේ. ආ දැන් 3 දෙනයි. 3 දෙනෙක් ඉන්නවා. එයාලා ගෙදරදි කරන්න. ඕකේ. What is the next vowel letter? ඊළඟ vowel ලකුණ මොකද්ද? U. හරි U වල ශබ්දය මොකද්ද? U. ආන්න හරි. මේතර සර්ට වැරදිලා. මේ පොත් ඔක්කොම හැදුවේ සර්. සර් ගැදින් තමයි මේ ටයිප් කළේ මේ ඔක්කොම. වැරදි කියලා කිව්වොත්. ආ කියලා හදාගන්න මෙතන. U. අන්න එක දරුවෙක් වැරදියට කියනවා. මේ බල මේ වැරදුනේ මේක බ බී වල ශබ්දය මොකද්ද බී වල බ බා අල් බයන්න යූ වල ශබ්දය කියන්නේ අය අන්න මේ දෙක එකතු වුණාම වෙන ශබ්දය මොකද්ද පුතේ කුද මේ දෙක එකතු වුණාම බ නේ ඒක බී යූ බූ නේ ඉංග්‍රීසි වලදී හොඳට තේරුම් ගන්න බී යූ බූ නේ ඉංග්‍රීසි වලදී බී යූ බා මෙතනදී එහෙනම් මේ කොහොමද කියන්නේ වරද්ද ගන්න එපා බ බා බන් ඒ කියන්නේ ක බන් 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 මේක කියන්න බලන්න අප් අප් this one this one san san hari දැන් ඒකට දාන්න finish කියලා message එකක් ඉවරයි ඒ දාන්න කලින් මේකට correction mark very good mark stars දාලා ඉන්න very good stars දාලා ඉන්න very good නම ඔක්කොම yes yes මොබන් fun hat hat fun hat hat you කියන්නේ අය යන කියලා කියන්නේ pop 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 hey දාසයයි ඒක ටිකක් එමීට යන ටිකක් ඒක වෙනස් සිද්ධ වෙන මට අර වගේ ස්පීඩ් යන ටිකක් එමීට යන කමක් නේ කමක් pop and
Tap. Bueno, tiene. Sap. Tú. Sap, mamá. Hot. Look. Look. මෙසේජ් එකක් දාන්න පුතේ ඉවරයි ෆිනිෂ් කියලා මේ ඇක්ටිව් ටිකක් නිමාඩු යන්න ටිකක් අර යු අකුරේ ශබ්දේ උ වගේ නේ කට්ටියට මතකෙ මේ හිඳ වෙන්නේ තාම 19 මේ දෙන ඉවර මම එකයි බලන් ඉන්නේ මේ සම් ආ ශබ්දේ හොඳට මතක තියාගන්න only 19 students have finished this activity out of 20 තව ඉන්නවා තව ඉන්නවා තව 10 දෙනෙක් දාන්න ඉන්නවා ලස්සනට ෆිනිෂ් කියලා ඉමේ දෙන්නේ මේ ඇක්ටිව් ටික ටිකක් වෙනස් ඉන්නවා ආ 20යි තව 9 දෙනෙක් ඉන්නවා ඈ Run. අනේ දැන් හත් දෙනයි මොකද ලීව් වෙලා දෙන්නේ. තව හත් දෙනෙක් ඉන්නවා. Fun. එල දාන්න බණ ඉක්මන. Run. Sir mama tiwarai. More 7 students have finished. තව හත් දෙනෙක් ඉන්නවා. Sir එක තියෙන ටිකක් මට පාඩම්. ආ ඉන්නෝ මම එහෙන් ඇක්ටිවිටි එකක් දෙනවා තව හත් දෙනෙක් ඉන්නෝ මේ දානකන් ඉන්නේ ෆිනිෂ්ඩ් කියලා ඊළඟ එකට යන්න ඉක්මන් කරන්න බලන්න තව 6 දෙනෙක් ඉන්නවා තව දෙන්නේ දැම්ම නම් මම යනවා 4 දෙනෙක් කොහොමත් කලේ නේ ආ තව 5 දෙනෙක් ඉන්නවා පස් දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් දැම්ම නම් යනවා මම ඊළඟ ඇක්ටිවිටි එකට ෆිනිෂ් කියලා. ආල්රෙඩි. තව 4 දෙනායි. ඒ 4 දෙනා කොහොමද නිමාඩු කරපු 4 දෙනෙක්. ගෙදරින් කරයි. එහෙනම් දැන් හොඳට අහගන්න මේ ඇක්ටිවිටි එක කරන විදිය. හොඳට අහගන්න ඕනේ මේ ඇක්ටිවිටි කරාට පස්සේ මේක දෙන්නේ හෝම්වර්ක් එකක්. ඊට පස්සේ ටාස්ක් එක ඉවරයි. කරන විදිය අහගන්න එන හැම කෙනෙක්ම දෙම අපි හොඳට අහගන්න. දැන් දරුවෝ මෙන්න මෙතනින් මේ පොඩි ඉඩක් තියෙන ලියා ගන්න මේ වගේ සිංහල ශබ්ද ඒවල ඇයන්න ඊවල එයන්න මෙන්න මෙතන ලියා ගන්න අයිවල යන්න ඕවල ඔයන්න යූ වල අයන්න කියන ඉක්මනට දෙමාපියෝ හරි ලියලා දෙන්න ඒ පොඩි ඉඩින් ලියා ගන්න හරිනේ ඈ ඒ දැන් පුතේ අපි මෙච්චර වෙලාවක් ගිරව් වගේ කියාගෙන කියාගෙන ගියානේ එකම වචන සෙට් එකක් එක ගාව තිනකොට කියන්න පුළුවන්නේ ඒ වලින් තිබ්බොත් ඈ කියලා මතක තියන් කියලා. ඊ වලින් තිබ්බොත් ඒ කියලා, ඕ වලින් තිබ්බොත් ඕ කියලා මතක තියන් කියනවා. මේ දැන් අපි යන්නේ කලවම් කරලා අපිට පුළුවන් ද කියලා බලන්න. ඒ කියන්නේ වවල් ලකුණු පහෙන්ම එක කොටේ දුන්නාම අපිට පුළුවන් ද කියලා බලන්නයි යන්නේ. දෙමාපිය හොඳට තේරුම් ගන්න ඕනේ මේ ඇක්ටිවිටි පාඩම් ගන්න විදිය. දරුවෝ මේ බලන්න හැම එකකම මැද්දේ තියෙන වවල් ලකුණක් නේද කියලා හොඳට බලන්න. මෙතන ඊ තියෙනවා, මෙතන අයි තියෙනවා, මෙතන ඕ තියෙනවා, මෙතන යූ තියෙනවා. බලන්න මේ අකුරු තුනේ ඒවා තියෙන්නේ letters 3 letters word ඒ මැද්දේ අකුරු හැමතිස්සෙම වවල් අකුරක් නේද කියලා හොඳට බලන්න මැද්දේ අකුරු හැමතිස්සෙම වවල් අකුරු පහෙන් එකක් එහෙමනම් මෙන්න මේ මැද්දේ වවල් අකුර ඉක්මනට ඔලුවට දාගෙන මේකේ ශබ්දය හොයන්න ඕනේ මේකේ ට ඈ ටැ ටැන් ඊවල ඒ නිසා මේ මොකද්ද තියෙන්නේ දැන් කියන්න පුළුවන් ඩක් ගාලා බලන්න මොකද්ද ටේ 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 ආයි වල ඊ නිසා මේ උඩින් ලිව්ව අමතකයි නෑ උඩින් ලිව්වේ අමතකයි ආයි වල ඊ නිසා මේ මොකද්ද ටි 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 ටින් ඕ වල ඕ නිසා මේ මොකද්ද ටොප් 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 මේ මොකද්ද එන මේ බලන්න කියාගෙන කියාගෙන යන්න බෑග් බිග් බිග් බුක් බන් red red rib road run and then beat bird duck දැන් මේ අහන්න දැන් අතර කරන්නේ කියවන එක
දැන් අතර කරන්නක කියවන්නේ දැන් ස්ටොප් මම මේක හෝම්වර්ක් කරන්න දෙන්නේ දැන් දෙමාපියෝ සෑහීමකට පත් වෙන්න ඕනේ දරුව මෙන්න මේ විදිහට කියනවා නම් දරුවනේ ගෙදර ගිහිල්ලා මෙන්න මේ විදිහට කියවන්න ඕනේ මේ බලන්නකො මේකට ඇඟිල්ල තියාගෙන tan ten tin top tag bag big bit bob bun rat red rib rod run dad then did dot duck මේක කියවන්න පුළුවන් වෙන්නේ දෙමාපියෝ මේක ප්‍රැක්ටිස් කරපුවාම තමයි ඒ කියන්නේ දරුවා මේක දැකපු ගමන් කියවන්න පුළුවන් වෙන්නේ මේක නිතර ප්‍රැක්ටිස් කරන්න එයාගේ එකටම ඔළුවට යන්න ඕනේ මැද්ද තියෙන වවල් අකුර ඒත් එක්කම පටන් ගන්න අකුර පටන් ගන්න අකුරයි වවල් ශබ්දයයි එකතු කරලා ඩික් ගාලා ඔළුවෙන් එක ගැට ගහලා දුන්නාම තමයි මෙයා ඉක්මනට ඉක්මනට කියවන්න මෙන්න මේ කොටස ගෙදරදී හොඳට ප්‍රැක්ටිස් කරන්න දරුවන්ට දෙන්න හොඳට ප්‍රැක්ටිස් කරන්න දරුවන්ට දෙන්න එහෙම ප්‍රැක්ටිස් කරපුවාම දරුවා මෙන්න මේ ස්පීඩ් එකට කියනවා අනවශ්‍ය ස්පීඩ් එකක් ඕනේ නැහැ මේ මම දැන් කියන ස්පීඩ් එක අහගන්නකො tan tin tin top tag bag big bit bob bun ඒක දරුවත් නොදැනීම දරුවගේ මනසෙම කියවනවා ඒකයි ඔය ඉක්මනට කියවන්න පුළුවන් වෙන්නේ ඒ තැනට එනකන් මේක ප්‍රැක්ටිස් කරන්න කියලා දරුවන්ට දෙන්න එතකොට දෙමාපියන්ටත් බලන්න පුළුවන් මෙයාලගේ හරි වැරදි හැබැයි මේ පුළුවන් අය දැන් මේ ක්ලාස් එක ඉවරනාට පස්සේ ඉඳලා මේ ක්ලාස් එක ඉවරනාට පස්සේ ඉඳලා ලබන සතිය වෙනකන් පුළුවන් පුළුවන් අය දැම්ම දාන්න පුළුවන් එතකොට ඔයාලා ඉන්න ගෲප් එකට දාන්න ඕනේ වීඩියෝ ක්ලිප් එකක් මෙන්න මේ විදියට. මෙතන ඔක්කොටම ඉස්සලා හෝම්වර්ක් කියලා ලියා ගන්න ඕනේ. මෙන්න මේ HW කියලා. කරන විදිය. වීඩියෝ කරන්න ඕනේ දරුව ඇඟිල්ල තියලා පොතත් එක්ක. මෙහෙම tan ten tin top tag. දරුව ඇඟිල්ල තිය කියන දරුවගේ ඇඟිල්ලයි පොතයි වීඩියෝ කරන්න ඕනේ. ඔක්කොම නෙමෙයි මට ඕනේ මෙන්න මේ ටික විතරයි. Sorry. ඔක්කොම කරන්න වීඩියෝ ක්ලිප් එක දිගම ආදින් මෙන්න මේ කොටස විතරයි හරිද ඔය කොටසත් මාක් කරගන්න පෙන්සිල් එකකින් මෙහෙම ඇඟිල්ල තියේ කියවන වීඩියෝ ක්ලිප් එකක් එවන්න ගොඩක් දරුවෝ දැම්ම මේවා આવી ක්ලාස් එක නතර කරපු තැවසේ ඉඳලා ලබන සතිය වෙනකන් තියන කාලය එවන්න පුළුවන් අය දැම්මම ඉවරම කරපු ගමන් දාන්න විනාඩි 5ක් යයි වැඩි වීඩියෝ ක්ලිප් එකක් Tamange group එකට දාන්න ඕනේ හරි කටයුතු ටික අද දවසම මෙන්න මේ විස්තර ටික අහගෙන ඉඳලා යන්න. හරිනේ. දැන් අද දිනේදී ලොකු දෙයක් කළා කියලා මම හිතනවා. දරුවන්ට ශබ්ද කරලා ඉංග්‍රීසියෙන් ශබ්ද කරලා කියවන්න පුරුදු කරලා දුන්නා. ඉතාමත් ලේසි ක්‍රමවේදයක් යටතේ. සාමාන්‍යයෙන් ටාසස් වල මේවා මාස 3 4 5 ආය සමහරලාට අවුරුද්දක් ගන්න පාඩම්. අවුරුද්දක් ගන්න. ශබ්ද කරලා නම් ගම් ටික ලියා ගන්න. ශබ්ද කරලා ඉංග්‍රීසි ටික කියව ගන්න. අවුරුද්දක් ගන්න. හරිද ඒක තමයි මේ විනාඩි ගානෙන් තප්පර ගානෙන් කියලා දුන්නු. දරුවෙක් අල්ලගත්තා. ඉතින් ওই විදියට ස්ටෙප් බයි ස්ටෙප් දවසින් දවස තප්පරෙන් තප්පරේ අපිත් එක්ක මුහු වෙන හැම මොහොතකදීම දරුවන්ගේ නොලෙජ් එක වර්ධනය වෙන විදියට මේ පොත් ටික හදලා තියෙනවා. ඉතින් මෙතන ඉන්නවා පරණ මගේ ලෙවල් 1 බැච් 8 එකේ ඉන්න අය. එයාලට අද ගෲප් එකේ ලින්ක් එක දැම්මට ලබන සතිය දාන්නේ නැහැ. එයාලා ක්ලාස් එකට එනවා නම් එයාලා ඒ අදාළ මුදල ගෙවලා level 1 batch 8 second group කියන එකට එන්න ඕන second month group කියන එකට එතකොට ඊයේ වෙනකන් පවත්වපු අපි e school කියන program එක යටතේ තේමාව යටතේ පවත්වපු වැඩසටහනින් අද පන්තියට ආපු දරුවෝ ඉන්නවා එයාලත් ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙනවා නම් මම එයාලට මුදල් ගෙවන විදිය එයාලගේ group එකට දානවා අද class එකේ වුණාම මෙන්න මේ විදියට මුදල් ගෙවන්න කියලා හෙට ඉඳලා එළඹෙන දවස්වලදී මේ මුදල් ගෙවලා පන්තියට යන්න පුළුවන් පන්තියට කියන්නේ ඒ අදාළ ස්ටඩි ගෲප් එකට අධ්‍යන කණ්ඩායමට යන්න පුළුවන්. ඒක තමයි මගේ සාමාන්‍ය ක්ලාසස් පවත්වන පන්තියේ WhatsApp ගෲප් එක. ඒකේ නම තියෙන්නේ level 1 batch 8 second month කියලා. දෙවෙනි මාසයේ ගෲප් එක. ඒ link එක දෙනවා ඔයාලට. ඒ මුදල් ගෙවලා ඒ bill එක මට දාපුවාම ඒ bill එක දාන්න ඕනේ අර 200 ගෙවපු number එකට නෙමෙයි. ඒක දාන්න ඕනේ මම post එකේ පැහැදිලිව සඳහන් කරලා ඒ උනා මොකක්ද දාන්න ඕනේ number එක කියලා. ඒක දාන්න ඕනේ මට. එතකොට මම ඔයාලව ඒ අර group එකට දානවා. සහ ඔයාලට books video එකක් දීලා ඇති. කැමති අය ඉන්නවා නම් ලබන සතියට කලින් පොත් ටික order කරගන්න පුළුවන්. ඒකිනුත් ඔයාලට ආර්ථික අපහසුතා තියෙනවා නම් මේ L1 B book එක විතරක් දැනට order කරගන්නත් පුළුවන්. අනිත් එක පසුවට තියාගන්න. දෙකක් දෙපාරකට order කරපුවාම ටිකක් අර courier ගාස්තුව තැන ඉස්ස කරදරයි. එහෙම ගැටලුවක් තියෙනවා. Books order කරන්න බැරි නම් books order කරන්න අවශ්‍ය නැහැ. මේ ඉදිරි පාඩම් ටික group එකකින් ගියාම, දල්කේවල group එකට ගියාම දෙමාපියන්ගෙන් ඉල්ලගෙන
පොතක CR පොතක නෝට් එක දාගෙන පන්තියට ආවම දරුවන්ට ඉගෙන ගන්නත් පුළුවන්. ඔන්න ඔය දැනුවත් කිරීම ටික තමයි කරන්න තියෙන්නේ. ඒත් එක්කම දැන් අදත් අපි ලොකු දෙයක් පාඩමක් කළා. ඉතින් දෙමාපියන්ගේ තියෙන අදහසක් අද පන්තිය පිළිබඳව තියෙන අදහසකුත් අපේ වැඩසටහන පිළිබඳව මොන හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් group එකට message එකක් දාන්න. ඒ දාන්න කියන්නේ හේතුව තමයි ඔය මුදල් ගෙවලා ආපු විශාල පිරිසක් මගේ groups වල ඉන්නේ. අර e-school program එකේ 80ක් විතර. ඈ එයාලගේ දැනුවත්භාවය පිණිස අපි මේ class එකේ මොනවද කළේ? මොකක්ද වෙන්නේ කියන භාවය පිළිබඳ දැනුවත්භාවය පිණිස දෙමාපියන්ගේ අදහසක් අනිවාර්යෙන් Taman ඉන්න group එකට දාන්න. level 1 batch 8 එකේ ඉන්න අය ඉන්නවා. තාම ආපු නැති අය. එයාලා දාන්න මුදල් ගෙවලා ආපු group එකට නෙමෙයි. level 1 batch 8 පළවෙනි group එකට අදහසක් අද පන්තිය පිළිබඳව සහ මේ වැඩසටහන පිළිබඳව අදහසක් ඒකට දාන්න. මොකද ඒකෙනේ ඉන්නේ ඒක 30 ගණන්. ඒකෙන් තාම මේ දෙවෙනි මාසෙට ආවේ නැති අය. මේකේ අගයක් වටිනාකමක් නැති අය. මුදල් ගෙවලා ඇවිල්ලා මාව හම්බෙනකන් දුරට ඇවිල්ලා ක්ලාස් එක කරගන්න ඌමනාවක් උනන්දු වෙන්නේ නැති ගොඩාක් අය ඉන්නවා අපරාදේ. හරිද? මුදල් ගෙවලා ඇවිල්ලා ඉන්නේ පන්තිය දෙන්නේ නැහැ. ඒ තියෙන්නේ නොසැලකිලිමත්කම අනවබෝධය ඒ වගේ කරුණු. ඉතින් ඒවටත් ඇස්පේ දෙන්නේ එක්ක දෙමාපියන්ගේ තියෙන අදහසක් තියෙනවා නම් ඒ අදාළ groups වලට පන්ති පිළිබඳ අදහසක් තියෙනවා නම් අද අනිවාර්යෙන් මේ පන්ති ගන්නාට පස්සේ දාන්න. එහෙනම් දෙමාපියන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවනි. මම පන්ති ඉවර කරන්නයි යන්නේ. දැනගන්න මොනවා හරි තියෙනවා. උෂිත don't write on my screen. උෂිත තියෙනවා දෙමාපියන්ට ගැටලුවක් අහන්න පුළුවන්. ගැටලු තියෙනවා. දැනගන්න දීව. සර්. ඔව්. අද සර් මම දෙක මේ වෙනවා සර්. මොනවද පුතා? මේ අර පොතක් ඕඩර් කරා සර් මම අද. දෙමාපියෝ කතා කරන්නකෝ දරුවංග ධම්මල කතා කරන්න එපා. දරුවන්ට පැහැදිලි නැහැ නේ අහන්න ඕනේ දේ. දෙමාපියෝ කිලින්ම අහන්න පැහැදිලිව මගෙන් අහන්න තියෙනවනම් දෙයක්. ඔකියා මූලයෙන් මේ කක්ක සෙට් කරගෙන මූමකම් පාස් කරලා දැන් ගාන දෙන්නේ මොකද බැරිද? අලද මොකද බැරිද? එදිරියක්. එල්ලන්නේ නැහැ නේ වැඩි. අපි එකන තරම් තුනක් නැහැ ඔකියා. මූ බලපන්. ඔව් අහන්න. ඌ ඔක්කොම සෙට් කරගෙන. හරි. ගැටලු නැහැ නේ එහෙනම්. එහෙනම් ඒ විදිහට වැඩ කරලා තියෙක්. ඔව් සර් ඔව් අම්මා හනුවරේ ඉස්සලා ඉතින් අම්මා හනුවරේ මේ අම්මා තමයි අහන්න ඕනි පුතේ දරුවංග ධම්මල අත්තන්න එපා ඒක අපැහැදිලි ඉන්නේ දරුවන් තේරෙන්නේ නැහැ අහන්න දෙමාපියෝ කතා කරන්නේ අම්මා කෙනෙක් කතා කරනවා අහන්න අම්මා සර් මේ දැන් අද මේ පොත බුක් කරන්න නැතුව මේ සර්ට අද දැම්මා වගේ අදාළ පිටුව එහෙම PDF දාන්න බැයිද පන්ති තියෙන දවසට නෑ මට ඒක කරදරයි මට ඒක කරදරයි මොකද මම ගොඩාක් කාර්යබහුලයිනේ එතකොට ඔයාලට පුළුවනි ඒක දෙමාපියන්ගෙන්ම ෆොටෝස් විදිහට ඉල්ලගෙන කරන්න මම මේක PDF දාන්න ඕනේ කරන්න ඕනේ පොත් ටික හොයලා පොත්වලින් වෙනම ගන්න ඕනේ වර්ඩ් එකකට හදන්න ඕනේ ඒක කරන්න බෑ එහෙම වුණත් මම පොතම දාන ඕනේ පොත් පිටින් PDF දාන්නෙත් නෑ ඒක අනික කොහොමද මම දාන්නෙත් නෑ PDF මම ඒක දැම්මට ඔයාලා ප්‍රෝග්‍රෑම් එකකට දැම්මට බුක්ස් වල PDF දාන්නෙත් නෑ එහෙම ගැටලුවක් තියෙනවා හරිද එක මොනවද ලියා ගන්න තමයි වෙන්නේ. හරි. මොනවද තව තියෙන්නේ? ගන්න කිව්වේ ක්ලාස් එකට ඔන්න පොත්ද? ඔව් බුක්ස් වීඩියෝ එක බලන්න. මේ පන්තියේ තව පොත් දෙකක් මම කරනවා. මේ පොතත් එක තව එක පොතක් තියෙනවා. මේ පොත් දෙක ගැන තමයි කිව්වේ. බුක්ස් වීඩියෝ එකේ තියෙනවා මේ මොනවද අපි උගන්න පොත් කියලා මේ ලෙවල් එකට අදාළ. මේකෙදි අර බිග්නර් ලෙවල්ස් වලට තියෙන LO1 0 කියන පොතයි LO1 A කියන පොතයි ගන්න ඕන. ඒ දෙක ඉවරයි. දැන් යන්නේ LO1 B සහ D OD මේ බුක්ස් ඕඩර් කරන අයට exam papers තුනක් තියෙනවා මේ පොතේ ඒ තුනත් නොමිලේ හම්බෙනවා එහෙම විතරක් තියෙන බුක්ස් වීඩියෝ එක බලන්න මම බුක්ස් වීඩියෝ එක දාලා ඇති ඔයාලගේ groups වල හරිද හරි නේ හරි එහෙනම් it is enough for today I'm going to stop this class for today ඔයාලගේ class එක හැමදාම තියෙන්නේ සඳුදා අවස 6:00 පාට එහෙනම් hope to meet you at next week හැම කෙනෙක්ම පන්තියට සම්බන්ධ වෙන්න ඒ අදාළ විදිහට ඒ තම තමන්ගේ ඒ අදාළ ගිවිම් කරලා ඒ group එකට ගිහිල්ලා ඉඳ ලබන සතියේ study group එකට විතරයි link එක දාන්නේ ඔය e school group එකටවත් දාන්නේ නැහැ ලබන සතියේ හරිද study group එකට විතරයි ඒකේ නම level 1 batch 8 second month කියන group එකට විතරයි link එක දාන්නේ එහෙනම් this is enough for today I'm going to stop this class for today hope to meet you at next week goodbye Good night, you all. I go on. Good night, sir. Bye, sir.